හැමදෙම සුබ සන්ධ්‍යාවක් අද ඔයාලගේ රිවිෂන් ක්ලාස් එකේ ෆ්‍රී සෙෂන් එක විශේෂයෙන්ම ඔයාලගේ පුද්ගල නීතිය ලෝ ඔෆ් පර්සන් සබ්ජෙක්ට් එකේ ඉතින් ගොඩ දවසකින් මගේ පරණ ස්ටුඩන්ට්ස් හරිද ගොඩ දවසකින් හම්බුනේ ඔයාලව ඉතින් අපි අද දවසේ කතා කරමු කොහොමද මේ රිවිෂන් ක්ලාස් එක වෙන්නේ සහ එහෙ රිවිෂන් ක්ලාස් එක රිවිෂන් ක්ලාස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විදිය සහ ඒහා සම්බන්ධයෙන් අද සම්පූර්ණම මාතෘකාවක් සහ අද ජොයින් වෙනවා කිය ඉන්න අයට මම මේ වෙද්දි නෝට්ස් එවලා තියෙනවා. ඔයාලගේ නෝට් එක හම්බෙලා නැත්නම් ක්ලාස් එක ඉවරලා මට පර්සනල් WhatsApp මෙසේජ් එකක් එවන්න. එතකොට මම ඔයාලට එවන්න. අද දවසේ අපි කතා කරන මාතෘකාව සම්බන්ධ. ඉතින් අද දවසේ මේ කරන විදියට තමයි ඔයාලගේ ලෝ ඔෆ් පර්සන් සම්පූර්ණයෙන්ම සබ්ජෙක්ට් එකම රිවිෂන් එකේදී කවර් වෙනතර ඔයාලට අයිඩියා ගන්න පුළුවන් කොහොමද ක්ලාස් එක වෙන්නේ කියන එක. ඉතින් එහෙනම් අපි පටන් ගමු කොහොමද අපේ ක්ලාස් එක වෙන්නේ සහ අද දවසේ මාතෘකා ටික. ඒතර විශේෂයෙන්ම අපි දන්නවා ලෝ කොලෙජ් එකේ ඔයාලට සබ්ජෙක්ට්ස් 8ක් තියෙනවා. ඉතින් එන්න එන්න දැන් ඔන්න කාලෙත් ලං වෙලා ආද අගෝස්තු මාසෙ පළවෙනිදා ඉතින් කාලෙ ලං වෙනවා, එක්සෑම් උත් ලං වෙනවා. ඉතින් ඒ නිසා වැඩ කරන්න දැන් මේ වෙද්දි මං හිතනවා ඔයාලා තියරි ටික එහෙම පාඩම් කරගෙන ඉන්නව ඇති කියලා සහ අවබෝධයක් ඇති ඔයාලට මේ වෙද්දි තියරි සම්බන්ධයෙන් කොහොමද වැඩ ටික වෙන්නේ කියන කාරණේ. එතකොට අපි මම ඔයාලට රිවිෂන් එකක් විදියට මුලින්ම කතා කරන්නේ මේ කියන ලෝ ඔෆ් පර්සන්ස් කියන සබ්ජෙක්ට් එක. ඒතර ලෝ ඔෆ් පර්සන් සබ්ජෙක්ට් එකේ ඔයාලා දන්නවා පාර්ට් 1 පාර්ට් 2 කියලා පේපර් එකේ කොටස් දෙකකට තියෙනවා. පාර්ට් 1 එකේ ඔයාලගේ සාමාන්‍යයෙන් අපේ ජෙනරල් ලෝ එක යටතේ අහන මාතෘකා ටික තමයි පාර්ට් 1 එක යටතේ තියෙන්නේ. ඒතර විශේෂයෙන්ම අපේ ජෙනරල් මැරේජ් රෙජිස්ට්‍රේෂන් ඕඩිනන්ස් එක යටතේ අපි කතා කරන මාතෘකා විවාහය ඇතුළු විවාහය දරුවන්ගේ බාරකාරත්වයේ නඩත්තු දික්කසාද නීත්‍යානුකූල වෙන්වීම විවාහ පොරොන්දුවේ ඔක්කොම මෙතෙන්ට අදාළ වීමක් වෙනවා. එතන පාර්ට් 2 එකේ අපි ස්පෙෂල් ලෝ පාර්ට් එකේදී විශේෂයෙන්ම තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය කියන මේ කියන මාතෘකා ටික විශේෂයෙන්ම කවර් වෙනවා. එතන පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 1 එකෙන් ප්‍රශ්න 4යි පාර්ට් 2 එකෙන් ප්‍රශ්න 2යි. ඉතින් ඔයාලට ऑप्शंस තියෙනවා පාර්ට් 2 එකේ දිනන් තෝරගෙන කරන ඔප්ෂන්ස් පාර්ට් 1 එකේ තියෙනවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ඔය මේන් ඒරියාස් වලට ඔයාලා ફોકસ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් විශේෂයෙන්ම මේ සබ්ජෙක්ට් එක ගද්දී ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස්, එසේ ටයිප් ක්වෙස්චන්ස් කියන දෙකම මේ එක්සෑම් එකේදී ඔයාලට ප්‍රොබ්ලම් එසේස් කියන දෙකම තියෙනවා. ඒතර දෙකටම ඔයාලා රෙඩි වෙන්න ඕනේ එක්සෑම් එකේදී. ඉතින් ඇත්තටම හරිම ඉන්ට්‍රස්ටින්, ඒ වගේ ඉන්ට්‍රස්ටින් වගේම ඒ කියන්නේ ඇත්තටම හොඳට ස්කෝර් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එක. මොකද ඔයාලගේ වයිස් ප්‍රින්සිපල් සර් ෂෙහාන් සර් තමයි සබ්ජෙක්ට් එක පාර්ට් 1 එක විශේෂයෙන්ම කරන්නේ. ඉතින් එහෙම අර ගොඩාක් ඔයාලට කියන්නේ අමාරු වෙන විදියට නෙමෙයි සර් හරි ෆ්ලෙක්සිබල් විදියට පේපර් එක උනත් පේපර් මාකින් කරන්නේ. ඉතින් හරියට ලිව්වොත් ක්වෙස්චන් එක ඉතින් විශේෂයෙන්ම ෂෙහාන් සර්ගේ ඔයාලගේ වයිස් ප්‍රින්සිපල් සර්ගේ මේ සීරීස් කීපයකදීම සර් කියලා දුන්නා මේ IRAC මෙතඩ් එකට කොහොමද උත්තර ලියන්නේ. අද දවසේ මම ඔයාලට IRAC මෙතඩ් එකට උත්තර ලියන විදියත් එක්ක කියලා දෙනවා කොහොමද අපි answer එකට මේ උත්තරයක් ලියන්නේ මේකේ IRAC method එක පාවිච්චි කරලා. එතකොට දැන් සම්පූර්ණයෙන්ම දැන් හෙට දවසේ ඉඳලා දිගටම ඔයාලගේ revision ටික යනවා law of person subject එකේ. මේකෙදි මම කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම දැන් අපි කියමු part 1 කියලා. part 1 එකේ අපි කියමු මාතෘකාවක් විදිහට maintenance නඩත්තු කියලා. ඒතර නඩත්තු නීතිය maintenance law එක ගත්තාම නඩත්තු නීතිය යටතේ මේ කියන maintenance law එක යටතේ විශේෂයෙන්ම අපි කියමු 2016 සහ ඔයාලා රිවිෂන් එකට එද්දි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොනවද 2016 ඉඳලා 2023 අප්‍රේල් මාස වෙනකම් පාස් පේපර් සෙට් එකම තියෙනවා. මොකද 2023 පේපර් එකක් ඩිස්කස් කරනවා. ඒතර ඔය කියන අවුරුදු ගානක පාස් පේපර්ස් අපි කතා කරන්නේ මෙන්න මේ විදිහට. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමු නඩත්තු කියලා. නඩත්තු සම්බන්ධයෙන් 2016 ඉඳලා 2023 අප්‍රේල් මාස වෙනකම් අපු ඔක්කොම ක්වෙස්චන්ස් ටික තියෙනවා. ඒ ටික අපි එක තැනකට අරන් හරියට අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් බාරකාරත්ව නීතිය හා සමාන සම්බන්ධයෙන් වගේමයි මේ කියන දේ වෙන්නේ. එතකොට 2016 ඉඳලා 2023 අප්‍රේල් මාස වෙනකම් තියෙන සම්පූර්ණම ක්වෙස්චන්ස් ටික ප්‍රොබ්ලම් එසේස් මේ ඔක්කොම අපි තියරි චුට්ටක් අපි තියරි කරලානේ තියෙන්නේ. ඉතින් තියරි කරුණුත් පොඩ්ඩක් මතක් කරගෙන ගමු. ඔයාලගේ ක්වෙස්චන්ස් වලට උත්තර ලියන්න මම කියලා දෙනවා. එතකොට ඔයාලා බලන්න
2016 ඉඳලා 2023 අප්‍රේල් වෙනකන් කියන ලොකු කාලයක්. ඒතර මේකෙදි එකම questions repeat වෙලා තියෙන එකම ජාතිවලි කරගෙන යද්දී අනේ මේ එකම එක නේද repeat වෙලා තියෙන්නේ කියලා. ඉතින් හරි පහසුවේ මෙහෙම questions කරද්දී එකම දේ සෑහෙන පාරක් repeat වෙද්දී ඔයාලගේ ඔළුවට උනත් එකම දේ කියද්දී ඔළුවට යනවා වැඩිනේ. ඉතින් ඒ නිසා එකම දේ ඔයාලගේ ඔළුවට යයි. මොකද සෑහෙන පාරක් එකම ප්‍රශ්න කතා කරන නිසා. ඉතින් ඒ විදිහට එතනක topic wise තමයි මම කරන්නේ. එතකොට දවසට සමහර topics දෙකක් වගේ දෙකක් ලොකු මාතෘකානම් දෙකක් පොඩි මාතෘකානම් තුනක් වගේ cover වෙයි. ඒ විදිහට අපි cover කරනවා. සහෝයි මම schedule කරලා තියෙන එකේ දවස් මැද වෙනවා. තව දවස් arrange කරනවා. දැනට මට නිකන් මේ time එක ඇති කියලා හිතිච්ච නිසා ඒ time එක දාලා තියෙනවා. එතකොට අපි එහෙනම් පටන් ගමු අපේ අද දවසේ මම ඔයාලත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන revision session එක මේ කියන free class එකේදී. ඉතින් මේ type එකට තමයි දිගටම revision class එක. ඒ කියන්නේ subjects අතේම වැඩ වෙන්නේ මේ විදිහට. ඉතින් session එක පටන් ගන්න කලින් ඔයාලා කාටද මොනවද අහන්න දැනගන්න දෙයක් තියෙනවද? මොන හරි දෙයක් අහන්න හෝ දැනගන්න තියෙනවද session එක පටන් ගන්න කලින් කාටම හරි මොන හරි තියෙනනම් අහන්න. ඔයාලා mic on කරන්න පුළුවන්, chat එකේ message දාන්න පුළුවන්. කාටම හරි මොන හරි අහන දෙයක් තියෙනවද session එක start කරන්න කලින්? ඒ අතරදී ඔයාලගේ questions මොන හරි තිබ්බත් අනිවාර්යයෙන්ම chat එකේ වන්න class එක ඉවර වෙලා questions ඕන දෙයක් අහන්න. එහෙනම් මම ඔයාලට note එක share කරන්නම් screen share එකට දාලා. සවල නෝට් එක හම්බෙලා නැති කෙනෙක් ඉන්නවා නම් මට class එක ඉවර වෙලා message එකක් දාන්න. අද දවසේ මම මේ note එක ඔයාලට එවන්න. හරි. එහෙනම් අපි යමු මාතෘකාවට. හරි. එතකොට ඔන්න තියෙනවා මාතෘකාව. හොඳට අහගෙන හිටියොත් මේක සෑහෙන ඔයාලට හොඳට තේරෙයි. හරි අපේ පළවෙනි මාතෘකාව මම අද තෝරගත්ත ඔයාලත් එක්ක කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් 2016 ඉඳලා 2023 වෙනකන් අහලා තියෙන ප්‍රශ්න ටික කතා කරන්න. මුලින්ම අපේ ලසන්තත් වෙන වෙනකන් ඉමු. ආවගෙන් පස්සේ පටන් ගමු අපේ. හරි දැන් මුලින්ම ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් ෂෙයා නෝට් එකේ මම ෂෙයා කරලා තියෙනවා මුලින්ම ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ essay type question එකක් scenario එකක් දීලා ප්‍රශ්න අහන question එකකට අපි කොහොමද attempt කරන්න ඕනේ. ඉතින් කොලේජ් එකේ මේකට පාවිච්චි කරන්නේ IRAC method එක. ඒතර මේ කියන IRAC method එකට අනුව අපි කොහොමද question එකක් හදාගෙන ලියන්නේ කියන එක මුලින්ම කතා කරලා මේ method එකත් එක්ක custody law questions ගැන කතා කරමු. ඒතර ඔයාලට පේනවා මේක කියනවා problem questions යටතේ IRAC කියලා වචනයක් මම ලියලා දෙනවා IRAC method එක. ඒතර IRAC method එකට අනුව ඔයාලා පේනවා එක එක point එක යටතේ අපි ලියන්න ඕනේ මොනවද කියලා mention වෙනවා. ඒතර IRAC method එක යටතේ I කියන්නේ identify the question. ඒතර මුලින්ම අපි කරන්න ඕනේ දීලා තියෙන ප්‍රශ්නය හොඳින් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියන්නේ මොනවද අඳුර ගන්නවා කියන්නේ. අඳුර ගන්නවා කියන්නේ අර සාමාන්‍ය අපි ජීවිතේ මිනිස්සු අඳුර ගන්නවා වගේ ප්‍රශ්න අඳුර ගන්නවා. ප්‍රශ්නේ මොන ලෝ එකක් සම්බන්ධයෙන්ද ප්‍රශ්නේ ඉන්න පාටිස් කවුද මේ පාර්ශ්වයන් මූණ දීලා තියෙන ප්‍රශ්න මොනවද ඒවට අපි උත්තර දෙන්නේ කොහොමද ඉෂුස් කියන්නේ විසඳිය යුතු ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම අපි මේ ක්වෙස්චන් එකේ තියෙන අපි ඇඩ්‍රස් කරන්න අපි උත්තර දෙන්න ඕනේම මාක් කරගන්න ඕනේ පේපර් එකේදී පෙන්සලක් අරන් මාක් කරගන්න ඊට පස්සේ I read R කියන්නේ මොකද R කියන්නේ rules ඒ කියන්නේ අදාළ නීතිමය විධි විධාන හඳුනා ගැනීම ඒ කියන්නේ මේ අපිට දීලා තියෙන ක්වෙස්චන් එකට අපි ඇප්ලයි කරන්න ඕනේ ලෝ එක මොනවද කේසස් වෙන්න පුළුවන් සෙක්ෂන්ස් වෙන්න පුළුවන් සමහර පනත්තල විධි විධාන වෙන්න පුළුවන් ඒ දේවල් අපි හරියට ඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඊට පස්සේ ඒ කියන්නේ මොකද ඒ කියන්නේ ඇනලයිස් ද ක්වෙස්චන් ප්‍රශ්නේ විශ්ලේෂණය කිරීම ඇනලයිස් කරන්න ඕනේ කැලින් කැල ඒකේ ඉන්න පාටිස් අඳුරගෙන ඒ පාටිස් වලට අපි ඇඩ්‍රස් කරන්නේ කොහොමද කියලා අර අපි අඳුරගත්ත identify the question එකේදී අඳුරගත්ත දේවල් අර ලෝ එක එකට අනල කවලම් කරලා ලස්සනට ලියන්න ඕනේ ඉතින් ලස්සනට ෆ්ලෝ එක හදා ගන්න ඕනේ issues වලට ලෝ එක rule එක apply කරලා ඊට පස්සේ C C කියන්නේ conclusion ප්‍රශ්නයට ගැලපෙන ආකාරයට අවසානයේ ලියවිති ලස්සනට conclusion එක තියෙනන මොකද ඕනම දෙයක නේද වැදගත් වෙන්නේ මුල මුල වැදගත් වෙනනේ අර අපි හැමදෙස්ම කියන්නේ ෆස්ට් ඇපියරන්ස් එකනේ වැදගත් වෙන්නේ ඒ වගේ මේ ක්වෙස්චන් එක උනත් අපේ පේපර් එක බලන්නේ නැහැ අඟින් ඉඳලා නෙමෙයි මුලින් ඉඳලා බලන්න. එතකොට බලන අපේ එක්සැමිනේටර් මේ ළමයා
question එකෙන් අපි try කරන්න ඕනේ මොකක් කරන්නද examine එකම අපේ question එකට කොහොම හරි ඇඳ බැඳ ගන්න මොකටද ලකුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒතර අපි ලියන ප්‍රශ්නයක ආරම්භයේ වගේම අවසානයත් හරි වැදගත්. ඒ starting point එකේ වගේම end එකත් ලස්සනට ඒ දේ කරන්න ඕනේ. ඉතින් අපේ කට්ටියට වෙලා ප්‍රශ්නයක් තියෙනනේ වෙලා මදි වෙන ප්‍රශ්න ලොකුවට තියෙනවා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? වෙලා මදි වෙන ප්‍රශ්න ලොකුවට තියෙද්දි කට්ටියගේ මුල ලස්සන ලියන මුතු කැට වගේ අකුරු වලින් පටන් අර අගට යද්දි මුතු කැටවල කෑලිත් නැහැ. ඉතින් අන්තිම හරියෙද්දි ඔක්කොම හැලිලා. සමහරකට conclusion ලියන්න time එකක් නැහැ. ඒක කරන්න එපා exam එකේ. ඇයි ඒ? ඔයාලට ලකුණු දෙන්නේ marking scheme එකට. ඒකේ introduction එකට, මේකේ body paragraph වලට, cases වලට, analyzing part එකට, conclusion එකට, arguments වලට ලකුණු ලැබෙන. ඒතර ඔයාලගේ introduction ඔක්කොම දෙන conclusion එක. ඒතර conclusion එකට දෙන ලකුණු ටික නැති වෙන. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ අපිට තියෙන සීමිත කාලයත් එක්ක උපරිම දෙයක් කරන්න. මොකද ඇත්තටම මේ college exam කියන්නේ අපේ මතක ශක්තියයි ටයිම් එකයි එක්ක යන ලොකු තරගයක්. ඉතින් ඒ නිසා ඒකෙදි අපේ පළවෙනි දේ ඔළුවට හොඳට දා ගන්න ඕනේ. අපි පාඩම් කරන දේවල් ඒක අස්සට කොහොම හරි ඇතුලේ තියා ගන්න ඕනේ මතක තියෙන විදිහට. අර හැමතිස්සෙම අපේ ඔළුවට මතක් වෙන දේවල් තියෙන. අනේ ඒ මට්ටමෙන් exam එක ඉවර වෙනකන්වත් මේ ටික හොඳට ඔළුවට දා ගන්න. ඒ වගේම ටයිම් එක මෙතන ඉන්නවනම් ඔයාලගේ ටයිමින් වල ඉෂුස් තියෙන අය හිමීට ලියන අය එන්න ඒක හදාගෙන යන්න. මොකද exam එකේදී ගොඩාක් කාලවට ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ කියන වෙලාව. ඉතින් වෙලාව හදාගන්න ඔයාලට ටයිම් කරලා උත්තර ලියන්න පුළුවන් වෙනවනේ. මොකද පළවෙනි දවසේ පැය 3-4ක් යයි. හැබැයි ඕක එන්න එන්න අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අර මම හැමදාම ක්ලාස් වලදී කියනවා පාස් වෙන එක ෆේල් වෙන එක අපි අපේ අතේ තියෙනවා. දෙකම අපේ අතේ තියෙනවා. පාස් ෆේල් දෙකම තියෙනවා. එකෙන් කෝකටද යන්නේ කියන එක තෝරගන්න එක තියෙන අපේ මත. අපි ගොඩක් මහන්සි වෙනවා. මම කියන්නේ හැමතිස්සම කරන දේ අපි අවංකව කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ දේ වුණත් පිළිටන්නේ එහෙමනේ. ඒ නිසා ඔයාලා පාඩම් කරද්දි මම උගන්වද්දි මට පුළුවන් උපරිමයෙන් මම කරනවා. ඒ වගේ ඔයාලා වැඩ කරද්දි පුළුවන් උපරිමයෙන් කරන්න. ඒ මොහොත ගැන වෙන දේවල් හිතන්නක හොඳට පාඩමට ફોකස් කරලා වැඩ ටික කරන්න. හොඳට වැඩ කරොත් ඇට්ලීස්ට් උත්තර ටිකක් හොඳට ලියුවොත් ඔයාලා හොඳට මහන්සි වෙනොත් ඒ තරමටම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් exam එකේදී අර කියන්න අකමැති වුණත් fail වෙන එකක් හෝ referred වෙන එකක් වුණොත් ඒකේ කෙරවල ඉඳලා අගට හිතලා බලුවොත් අපේ අතින් වෙච්ච mistakes තමයි තියෙන්නේ. අපි අතින් වෙච්ච දේවල්. ඉතින් අපි මේ දේවල් කොහොම හරි හදාගෙන හරියට ලියුවොත් ඔයාලට නොහිතන විදිහට මේක ස්කෝ කරන්න පුළුවන්. ඉතින් මට මගේ පැත්තෙන් වෙන්න පුළුවන් උපරිම දෙයක් මම කරනවා. ඉතින් ඒ නිසා ඔයාලා අතේ තමයි ඉතුරු වැඩේ දින සහ ක්ලාස් එකට ආවා නාවා ඕනම කෙනෙක්ට පුළුවන් answers ලියලා එවන්නේ. ඒක මගේ කලින් බැජර්ස් වල ළමයි හැමෝම දන්නවා. එගෙන ඔයාලා මගේ ක්ලාස් එකට එන්න ඕනේ නැහැ. ෆ්‍රී සෙෂන් එකට ආව වුණත් මොකකට ආවේ නැති වුණත් ඔයාලා ඕන කෙනෙක්ට ආන්ස් එකක් ලියලා මට කවුද කියලාවත් කියන්න අවශ්‍ය නැහැ. අනේ මිස් මේ මෙහෙම කියන්න අවශ්‍ය නැහැ. මට මගේ ආන්ස් එක චෙක් කරලා දෙන්න කියලා කියන්න. මම ඕන කෙනෙක්ගේ ආන්ස් එකක් චෙක් කරලා ෆීඩ්බැක් එකක් දෙනවා. මම කවදාවත් අහන්නේ නැහැ. ඔයා මගේ ස්ටුඩන්ට් කෙනෙක්ද කවදාවත් මගෙන් ක්වෙස්චන්ස් අහන ළමයෙක්ගෙන්වත් මම එහෙම දෙයක් අහන්නේ නැහැ කවදාවත්. මගේ ළමයි ටික දන්නවා මේ කවදාවත් මම එහෙම අහලා නැහැ. මෙහෙම අහන්නේ නැහැ. මට කවුරුත් ස්ටුඩන්ට්ස්. ඒක නිසා මගේ ක්ලාස් වල ළමයි ඉතින් අර ඔළුවේ ඉන්නවා නම් එක්කම මේ අර විතර එන නිසා ඉතින් එහෙමයි කියලා අනිත් අයට එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙක් ඕනම දෙයක් අහන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් අහන්න පුළුවන්. ඔයාලා අද session එකට ඇවිල්ලා ඔයාලා ඉගෙන ගන්න දේ යාළුවත් එක්ක share කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මගේ ක්ලාස් එකේදී මම බැරියස් දාලා නැහැ මේ වගේ දේවල් වලදී. ඒ නිසා ඔයාලට ඉගෙන ගද්දි විශේෂයෙන්ම පළවෙනි දවසේ නිසා කියනවා ඔයාලා ඕන කෙනෙක්ට ඕන දෙයක් මගෙන් අහන්න පුළුවන්. පාඩම් වලට අදාළ වෙන සහ ඔයාලට නීතිමය සම්බන්ධයෙන් මම දන්න දෙයක් තියෙනවා නම් මම කියලා දෙනවා. සබ් ක්වෙස්චන්ස් කරගෙන යද්දී ඉෂුස් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් ඒත් අහන්න. ඔයාලට තියරි තේරෙන්නේ නැත්නම් ඒත් අහන්න. ඕනම දෙයක් අහන්න chance එක තියෙනවා. ඕනම law student කෙනෙක්ට law college එකේ ඉන්න ඕනම ළමෙක්ට මම ඒ chance එක දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඒ chance එකක් තියෙන එකත් පාවිච්චි කරන්න සහ පුළුවන් නම් අද දවසේ මම ඔයාලට එක කස්ටඩි lesson එක කරනවා. මේකට අදාළ කරන past paper වලින් ඔයාලා කැමති question එකක් තෝරගෙන මම කැමති මට උත්තරයක් ලියලා එවනවා නම් මෙතන ඉන්න ඔක්කොම අල්ල. ඉතින් ඔක්කොම ලාගේ answers මම හරියට check කරලා ඔයාලට feedback එකක් දෙනවා. ඔයාලගේ අඩුපාඩු ටික percentage මම voice messages වලින් එවනවා, mark කරලා එවනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඕන කෙනෙක්ට ඒ chance එක තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මොන හරි දෙයක් ඉගෙන ගත්තොත් ඒ දේට අදාළ වෙන questions ටිකක් try කරලා බලන්න උත්තර ලියන්න. ඉතින් අද පටන් ගන්න වැඩ. මොකද අද එක කල් දැම්මොත් ඔක හැමදාම කල් යනවා. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, ඔක්තෝබර් exam තිබ්බොත් කට අගට exam එක ඇවිල්ලා තියෙන. එහෙම වුණොත් අපි නොහිතන වේවනේ වෙන exam එකේ. ඉතින් දැම්මම ready වෙන්න. හරි.
දැන් අපි පටන් ගමු ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් වලට. ඉතින් ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් ලියන මෙතඩ් එක මොකද්ද? IRAC මෙතඩ් එක. IRAC මෙතඩ් එකේ මුලින්ම identify the question. මුලින්ම ප්‍රශ්න අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ rules. මේකට applicable වෙන rule එක මොකද්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මේක analyze කරන. කියන්නේ අර question එකේ identify කරගත්ත question එකේ තියෙන identify the question විතරක් නෙමෙයි දැන් issues ත් identify කරන්න. issues කියන්නේ මේ ප්‍රශ්නේ විසඳිය යුතු කරුණු. මේ ප්‍රශ්නේ අපි උත්තර දෙන්න ඕනේ දේවල්. ඒතර identify the questions යටදී අපි මේ ප්‍රශ්නේ issues විසඳිය යුතු ප්‍රශ්න අපි උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න හොයාගන්න ඕනේ. ඒ උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න වලට අර rule එක apply කරලා ඒ කියන point එකේදී analyze කරලා ලස්සනට conclusion එකක් ලියන්න ඕනේ. දැන් මේ type එකට අද answers කියලා දෙන්න. එතකොට එසේ ඔය problem එක එසේ ටයිප් ක්වෙස්චන් එකක් આવුවත් අපි කොහොමද කරන්නේ? එතකොට දී ඇති ප්‍රශ්නය හඳුනාගෙන ප්‍රශ්නයට ගැළපෙන ආකාරයේ හැඳින්වීමක් ලියන. ඔක්කොටම කලින් ක්වෙස්චන් එකට ගැළපෙන විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියන. වැදගත් දේ කිසිම අවස්ථාවක ක්වෙස්චන් එක රිපීට් කරන්න එපා. ඒක ඔයාලගේ ලෙක්චරර්ස් නැ හැමෝම කියන දෙයක්. ඒ කියන්නේ ක්වෙස්චන් එකේ තියෙන එක ක්වෙස්චන් එක ඇස්සේ තියෙනවා. ඒක අපි ආය කියන්න ඕනේ. ඒ නිසා ඉහත දී ඇති ප්‍රශ්නයේ සඳහන් කර ඇති පරිදි අවශ්‍ය දේ කියන්න. क्वेश्चन එක කිසිම අවස්ථාවක රිපීට් කරන්න බෑ ස්පෙෂලි ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් ලියදී අපේ කට්ටිය අරකේ තියෙන සිනාරියෝ එකේ කෑලි ඔයාගේ ක්වෙස්චන් එකේම රිපීට් කරන එහෙම කරන්න එපා අවශ්‍ය පොයින්ට් එක විතරයි ගන්න ඕනේ එහෙම ලියද්දී බලන එක්සැමිනට තේරෙනවා මේක ස්ප්‍රිට් ආන්සර් එක මේක සුපර් බාන්ස් එක ඒ වගේ ආන්සර්ස් වලට ඇත්තනම හොඳ ලකුණක් ඔයාලට ලැබෙනවා ඉතින් ඒ නිසා ඒ වගේ ස්ප්‍රිට් ආන්සර් එක කියන්නේ හැමතිස්සෙම ට්‍රයි කරන්න එකම කරුණ රිපීට් කර කර යන අපි උනත් ආසනේන එකම දේ කියවන විට ඒ නිසා එකම කරුණ රිපීට් කරන්න එපා. අනිත් එක ප්‍රශ්නයට අදාළ කරුණු නඩු තීරණ ලේඛකයන්ගේ මත තියෙනවා නම්, ඒ කියන්නේ සමහර නීති විශාරදයන්ගේ මත තියෙනවා නම් අත්‍යවශ්‍ය නැහැ තියෙනවා නම් ඒකෙදි ඒ වැඩිමනත් ඒ අවශ්‍ය කරුණුත් එක්ක ඡේද පැහැදිලිවම ඡේද වෙනකන් සමහර අය ලියාගෙන යද්දි වෙන පතරංග සමහර එක 1 පේජ් ෆුල් ස්ටෙප් කොලයක් විතරදි ඡේ මේ පළවෙනි ඡේද. නිසා මටද තියාගන්න අලුත් පොයින්ට් එකක් කියනවනะ අනිවාර්යයෙන්ම ඡේද කඩන්න. සහ තව වැදගත්ද මේ වගේ අපි එක්සෑම් ෆික්ස් පාවිච්චි කරන්න එපේ. දැන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න කේසස් ලියනවනะ කේසස් අන්ඩර්ලයින් කරන්න. සමහර අය කේසස් අන්ඩර්ලයින් කරන රූලර් එක පාවිච්චි කරනවා. අපෝ කරන්න එපා ඒ වැඩේ. මොලේ වෙලාව යනවා මේ ලියන් දැන් මගේ මේ නෝට් එකේ ඇති මගේ මණ්ඩලයින් කරපු කේසස් එහෙම මේ ඔයාල කේසස් ලියද්දි ඒක අර ලියන විදිහ වල මේ පේනවාද මේ යට මං අන්ඩර්ලයින් කරලා දෙන කේස් එක කාලිත්සේ දිරව කාලිත්සේ වගේ නිකන් ලියන පෑනෙම අන්ඩර්ලයින් කරගෙන යන්නේ ඒක හොඳටම ප්‍රමාණව ලියන පෑනෙම නිකන් අර ඇදේට වඩා අන්ඩර්ලයින් කරන්න ඊට පස්සේ සෙක්ෂන්ස් අන්ඩර්ලයින් කරන්න ඇයි ඒ අර එහෙන වැලෙන් එක පාට ඔළුවට යනවනේ එක්සැමිනගේ මොකද එක්සැමින මාකින් ස්කීම් එකට බලනවා මේ ළමයා මේ මෙෂන් කරලා ඒතර ඒ සහ ඔයාලට තේරෙනවා නම් ඔයා ලියන පොයින්ට් එකේ මෙන්න මේක එක්සැමිනගේ අවධානය යොමු වෙන්න ඕන හරිම වැදගත් දෙයක් එතකොට අනිවාර්යයෙන් මේ පොයින්ට් එක අන්ඩර්ලයින් කරන්න සෙක්ෂන් කේසස් අනිවාර්යෙන් අන්ඩර්ලයින් කළ යුතුමයි අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරද්දී එතකොට විශේෂයෙන්ම ඊට පස්සේ ප්‍රශ්නයට ගැලපෙන පරිදි අවසාන ඡේදය ලියන මතක තියාගන්න රිපීට් කරන්න නම් එපා දීලා තියෙන ක්වෙස්චන් එක කිසිම ලකුණක් ලැබෙන්නේ නැහැ. ඉතින් ටයිම් වේස්ට් වෙන පොයින්ට් එක. ඒ නිසා ටයිම් එක පුළුවන් තරම් සේව් කරගෙන ක්වෙස්චන් 6ටම උත්තර ලියන්න ඕන. මතක තියාගන්න අද ක්ලාස් එකේදී ඔයාලා ඔළුවට හැමදෙස්සම ගන්න ඕනේ. ගොඩක් දෙනාට කරගන්න බැරි වෙන දේ බොහොම කලාතුරකින් ළමයි අඩු ප්‍රශ්න 6ටම ලියන්නේ. හරියට ලියන්නේ. ඒ නිසා අද ඉඳලා ඔළුවට ගන්න ක්ලාස් එකේදී 6ටම උත්තර ලියනවා. 6ට ලියලා මිසක් පස බලන්නේ නැහැ කියන පොයින්ට් එකෙන් හැමදෙස්සම වැඩ කරන්න. 6ටම උත්තර ලියන්න ඕනේ. මොකද රිස්ක් එක ක්වෙස්චන් වලදී භාගෙදි ලියලා එන්නේ. ඒ නිසා රිස්ක් තියාගන්න එපා. ගිහිල්ලා මහන්සි වෙලා වැඩ ටික කරන්න. ඉතින් ඔය තමයි ප්‍රොබ්ලම් වෙන එසේ ක්වෙස්චන් එකේ ටයිප් එක. පැහැදිලි නේද? මොන හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් ඕනේ දෙයක් අහන්න. හරි මම ඔයාලට මේකට යන්න කලින් මේ ක්වෙස්චන් වලට යන්න කලින් දැන් මේ ටයිප් එකනේ රිවිෂන් එක කරන්නේ පොඩ්ඩක් කියලා දෙනවා චූටි වෙලාවක් අරන් ලොකු වෙලාවක් ගන්න. කොහොමද අපි මේ කියන ෆ්ලෝ එක හදාගන්නේ කිය මුලින්ම ඔයාලා මේකේ තියරි දැනගන්න ඕනේ. ඒතර ඔයාලා සරලව දැනගන්න ඕනේ කාරණේ තමයි කස්ටඩි කියන්නේ මොකද? අද දවසේ මගේ රිවිෂන් මාතෘකාව කස්ටඩි ලෝ මේකේන බාරකාරත්ව නීතිය. ඒතර ඔයාලා සරලව දැනගන්න ඕනේ මොකද්ද බාරකාරත්වය කියලා කියන්නේ බාරකාරත්ව නීතිය කියලා කියන්නේ එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ. තත්පරයක් දෙන්න. හරි. එතකොට
විශේෂයෙන්ම ඔයාලා මුලින්ම දැනගන්න බාරකාරත්වය කියන්නේ මොකද? ෂෝට් ඇන්ඩ් ස්වීට් බලාගන්න බාරකාරත්වය කස්ටඩි කියන්නේ ළමේ. ළමේකුගේ බාලවයස්කාර දරුවෙකුගේ එදිනදා ජීවිතය හදා වඩා ගැනීම අධ්‍යාපනයේ කියන කණු තමයි මේ කියන බාරකාරත්ව නීතිය අර්ථ විශේෂයෙන්ම පාලනය වෙන. එතකොට මේ දරුවෙක්ගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් අම්මට විතරද නැහැ තාත්තට අම්මට ඒ සියලුම අයට මේ සම්බන්ධයෙන් මේ යුතුයකම වගකීම එහෙම් පිටින්ම දෙනවා. එතකොට ඒක එක්කෙනෙක්ට විතර අම්මට විතරයි තාත්තට විතරයි කියලා වර්ග කරන්න බෑ. එතකොට විශේෂයෙන්ම අපි කියන්නේ ලීගලි සෙපරේට් වුණත් ඩිවෝස් වුණත් අම්මා තාත්තා ළමයින්ගේ වගකීමෙන් යාළුවට ගැලවෙන්න පුළුවන් කිසිම අවස්ථාවක ගැලවෙන්න නම් බෑ. ඉතින් අපේ ලංකාවේ මේ කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් තියෙන රෝමන් ඩච් ලෝ එකේ නීතිමය මූලධර්ම. එතන සාමාන්‍යයෙන් ඩිවෝස් කේසස් වලදී ලීගල් සෙපරේෂන් කේස් වලදී මේ ගැන දරුවන්ගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 619 ඉඳලා 622 දක්වා වගන්තිවල විශේෂයෙන්ම සඳහන් වෙනවා ඩිවෝස් කේසෙවිදී කස්ටඩි එක ගැන දරුවන්ගේ කතා කරනවා. ඒ වගේම ලීගල් සෙපරේෂන් එකේදී දරුවා ඉන්නේ කාළඟද කියන කතන්දරේ කතා වෙනවා. ඒ අවස්ථාවේදී සිවිල් නඩු විධාන සංග්‍රහ පිට කෙටියෙන් කියන සිනවිස කියලා සිවිල් නඩු විධාන සංග්‍රහයේ 619 ඉඳලා 622 දක්වා වගන්ති අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ කස්ටඩි ගැන කතා කරද්දී අපිට සුවිශේෂයෙන් අමතක කරන්න බැරි පනතක් තියෙනවා. ඒ තමයි 2005 අංක 16 දරණ සුනාමි විශේෂ විධි විධාන පනත. ඉතින් මේ සුනාමි විශේෂ විධි විධාන පනතේ ස්වභාවික ව්‍යසන හේතුවෙන් අනාථ වෙන දරුවන්ගේ රැකවරණය බාරකාරත්වය හදා වඩා ගැනීම කුල වද්දා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් සපයලා තියෙනවා. ඔන්න ඔය කියන කාරණේ ටිකක් ඔලුවට දාගන්න. ඊට පස්සේ මේ ගැන කතා කරද්දී රෝමලන්දේසි නීතිය යටතේ දරුවෙක්ගේ බාරකාරත්වය තීරණය කරද්දී කරුණු දෙකක් සාකච්ඡා කරනවා. ඒ තමයි දැන් මේ වෙද්දි කසාදේ තියෙනවා. තමන්ගේ මැරේජ් එක තාම ලීගලි එක්සිස්ට් වෙනවා නම් විවාහය පවතිනවා නම් විවාහය පවතින අතරදී දරුවෙගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් අපි කියන වරණීය අයිතිය තාත්තට තමයි කසාදේ. දැන් තාම ලීගල් එක්සිස්ට් මැරේජ් එකක් තියෙනවා. එවැනි අවස්ථාවකදී දරුවන්ගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් වරණීය අයිතියක් තියෙන්නේ තාත්තට. ඉතින් සාමාන්‍ය ඩිවෝස් එකක් ගන්න නැතුව ලීගලි සෙපරේට් වෙලා ඉන්න අවස්ථාවකදී අදාළ වෙනවා ඔය කියන කාරණේ. සා ඩිවෝස් එකක් වෙන වෙලේදී වැදගත් වෙන තාත්තගේ වරණීය හෝ ප්‍රමුඛ අයිතිය නෙවෙයි දරුවාගේ උපරිම යහපත. දරුවාගේ උපරිම යහපත සම්බන්ධයෙන් තමයි අධිකරණයේ තීරණය කරන්නේ. ඒ බව ওই කාලිස් වර්සස් කාලිස් නඩුවේදී කියනවා. ඉතින් දැන් මෙතන විවිධ නඩු තීරණ තියෙනවා. ඉබෙල්ඩි වර්සස් ඉබෙල්ඩි, වේරකොඩේ දිරෝ වේරකොඩේ, ජේරාජන් දිරෝ ජේරාජන්, ඊට අමතරව ප්‍රේමවතී දිරෝ කූඩලුගොඩ ආරච්චි, ඩියුට්‍රම් දිරෝ ජිනදාස. මෙන්න මේ කියන නඩු තීරණ වලදී විශේෂයෙන්ම සඳහන් වීමක් වෙනවා. මොකද්ද මේකෙදි විශේෂයෙන්ම සඳහන් වීමක් වෙනවා මේ කියන අවස්ථාවන් වලදී කොහොමද මේ කියන කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියලා. හරි හරි, නෝට් එක නැති අය මට ක්ලාස් එක වෙලා මේ මාතෘකා මේ WhatsApp message එකක් දාන්න මම. ඕකේ, මම zoom කරන්න. හරි, එතකොට මම මේ චූටි වෙලාවක් අරන් කරේ පොඩ්ඩක් මතක් කරලා දුන්නේ ඔයාලට මේ තියරි ටික. මොකද මේක රිවිෂන් එකක් නිසා ඔන්න ඔය ටයිප් එකට තමයි ඔයාලගේ රිවිෂන් ක්ලාස් එකේදී මම තියරි මතක් කරලා දෙන්නේ. ලොකු වෙලාවක් අරන් තියරි කියලා දෙන්නේ. මොකද තියරි ක්ලාසස් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දි රිවිෂන් ටික. රිවිෂන් එකේ ක්වෙස්චන්ස් වලටමයි බේස් ගන්න ඔයාලගේ තියෙන අඩුපාඩු හදන්න උත්සාහ කරන්නේ. සා විශේෂයෙන්ම ක්ලාස් එක ඇතුළතදී ක්ලාසස් කරද්දී දැන් ඉස්සරහට මම මේකේ පර්සන්ස් ලෝ ක්ලාස් එක කරද්දී ඔයාලට ක්ලාස් එකේදී උත්තර ලියවනවත් එක. ඒතර ඔයාලට කම්මැලි හිතෙන හේගුත් නැහැ. ක්ලාස් එකේදී ඔයාලා උත්තර ලියනවා. ඒතර උත්තර ලියනවා සහ උත්තර කියවගෙන මම මේක අර ගොඩක් සපෝට් වෙන විදියටයි කරන්න හිතන් ඉන්නේ මේ පාර ක්ලාස් එකේදී. එහෙනම් ඔයාලා ලියන උත්තරේ ඔයාලටත් කියවන්න දීලා හැමෝටම උදව් කැමැත්තෙන් වොලන්ටියර් කියවන්න පුළුවන් ඔයාලියන ආන්සර් එකේ අඩුපාඩු හදාගෙන මේ විදියට ටිකක් වැඩිපුර වැඩ ගොඩක් කරලා මේ වැඩේ කරමු. මොකද ආන්සර්ස් ලියන එක තමයි වැදගත්ම දේ. හරි, එතකොට මම ඔයාලත් එක්ක කතා කරන්න යනවා. අපි යමුනේ මුලින්ම ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකකට. ඔන්න මේ ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකකට තමයි මම යන්නේ. සහ අපේ කට්ටිය පාස් පේපර්ස් ගන්න නැති අය මට මම ඔයාලගේ කොමන් ගෲප්ස් ටිකක් තියෙනවා ඔය ලින්ක්ස් වල. ඒ කොමන් ගෲප්ස් වලට අද මම පාස් පේපර් සෙට් එක රෑ 11 විතර වෙද්දී එවන්න. ඔයාලා print outs ගන්න අර මේ ඒ දේවල් නැති කට්ටිය. හරි, එහෙනම් මම ඔයාලත් එක කතා කරනවා 2022 අප්‍රේල් ඔය 2022 අප්‍රේල් පේපර් එක. එහෙම නැත්නම් 2022 අප්‍රේල් පේපර් එක ඒ වගේම 2021 ඔක්තෝබර් question number 6 එකේ ඔය කියන අවුරුදු වල මෙන්න මේ જાතියේ type question එකක් තමයි
අහලා තියෙන්නේ. ඔයාලා මතකද ඔය පේපර් එකේ මේ එවලා තිබ්බේ අර 2022 අප්‍රේලුයි 2022 ඔක්තෝබර් කියලා එකට ටයිප් කළා වේ. එක අවුරුද්දක් අර දෙකට එන්නේ අවුරුද්දේ පේපර් එකේ ක්වෙස්චන් එක. ඒ ක්වෙස්චන් නම්බර් 6 එකේ කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකක් ඇහුවා. මම මේ ප්‍රොබ්ලම් ක්වෙස්චන් එක පහසු වෙන්න මෙන්න මේ විදියට පොයින්ට්ස් වයිස් දීලා තියෙනවා. එතන මේකෙදි මම කතන්දරය කියලා දෙනවා. පේපර් එක තියෙනවා. ඔයාලට ක්වෙස්චන් එක කියවන්න පුළුවන්. ඒ පේපර් එකේ තියෙන ස්ක්‍රිප්ට් එක මම මෙතන ලියලා දෙනවා. නිමේෂුයි නිම්මි කියලා දෙන්නේ කිනෝ නිමේෂුයි නිම්මි මේ දෙන්න විවාහ ජීවිතේ අපි කියන වචනෙන් අර අයියෝ හරිම කටුක විවාහ ජීවිතයක් තියෙන ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ඒ නිසා නිමේෂුයි නිම්මි කියන දෙන්න කටුක දික්කසාදේ දික්කසාද ජීවිතේ අප්සෙට් ඉන්න කටුක දික්කසාදයකට මූණ දෙමින් ඉන්න මෙයාලට ඉන්නවා අවුරුදු 7ක දුවේ තියාගේ දුව තමයි නැතුලි කියන්නේ දැන් මේ කියන අවස්ථාවේදී නිමේෂ් ගැන අපි කතා කළා නිමේෂ් කියන්නේ ගෙදර ඉඳලා වැඩ කරන නිවසේ ඉඳලා වැඩ කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් තමයි නිමේෂ් කියන්නේ. ඒතොර එයා සාමාන්‍ය ගෙදර ඉඳලා වැඩ කරත් මේ කියන නිවසේ වැඩ කරත් ඔහු සෑහෙන ආදායමක් උපේනවා. ඒ වගේම නිමේෂ් තමන්ගේ ආදායමේ විශාල කොටසක් අනාගතයේ වෙනුවෙන් ඉතිරි කිරීම කරන්න ගොඩක් කැමති කෙනෙක් නිමේෂ්. එතකොට නිමේෂ්ට මේ කියන තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ උපාධියක් තියෙනවා. සහ නිමේෂ්යාගේ දෙමෝපියන්ගේ කියන්නේ නිමේෂ්ගේ අම්මගේ තාත්තගේ ගෙදරට යාබදව තමයි නිමේෂ් බැඳලා මේ වෛවාහික නිමේෂ් කියන්නේ යුවලක් බැඳලා එකට ජීවත් වෙන ගෙදරට අපි කියනවා මැට්‍රිමෝනියල් හෝම් එක. වෛවාහික නිවස. ඒ නිමේෂ් අයුයි මේ කියන නිම්මි දරුවයි ජීවත් වෙච්ච මැට්‍රිමෝනියල් හෝම් එකදී නිමේෂ්ගේ අම්මගේ තාත්තගේ ගෙදරට යාබදින වෙන්නේ. මෑතකදී නිමේෂ් තමන්ගේ සේවාදායිකාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරලා තියෙනවා. පොසිටිව් පොයින්ට්ස් උයි නෙගටිව් පොයින්ට්ස් ඔක්කොම තියෙනවා නිමේෂ්ගේ චරිතයත්. ඊට පස්සේ අපි කතා කරමු නිම්මි කියන කාන්තාව. ඒ කියන්නේ මේ නිමේෂ්ගේ ආදරණීය බිරිඳ. ඇය ඇවිල්ලා මෝස්තර නිරූපිකාවක්. ඇය ඇවිල්ලා මොඩල කෙනෙක්. ඉතින් ඇය තමන්ගේ රැකියාවට ඉතා දුර බැහැර ගමන් වල එහෙම යදෙනවා. ගොඩක් එයාට තොඳින් කම් එකක් තියෙනවා නිමේෂ්ට වගේම. ඉතින් එයා උපේන දේවල් වලින් වැඩි කොටසක්ම ඇගේ ජීවිත රටාව, ඇගේ ජීවන රටාව මේන්ටේන් කරන්න සාදවලට සහභාගී වන යාළුවොත් එක්ක මත්පැන් පානය කරන තම වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒතර එයා විලාසිතා නිර්මාණයේ සම්බන්ධයෙන් ඇයට ෆැෂන් ඩිසයිනින් සම්බන්ධයෙන් ඩිග්‍රී එකක් තියෙනවා. ඇය දැන් විලාසිතා නිරූපිකාවක් වෙන එයාගේ මිතුරියක් එක්ක තමයි ජීවත් වෙන්නේ. දැන් නිමේෂ්ටත් ඕන මේ අවුරුදු 7 නෙතුලික බාරකාරත්වය නිමේ නිම්මිටත් ඕන කරනවා මේකෙන අවුරුදු 7 දරුවගේ බාරකාරත්වය. දැන් මේක තමයි ෆැෂන් එක. අදාළ රීතිමය ප්‍රතිපාදන සහ නඩු තීන්දුව පුටා දක්වමින් එක් එක් දෙමාපියන්ට දරුවන්ගේ බාරකාරත්වය ලබාගත හැකි වීමේ සම්භාවිතාව කටි සාකච්ඡා කරන මේ ක්වෙස්චන් එකේ බෝත් ෆේස් ආගිය කරන ක්වෙස්චන් එක. ඒ කියන්නේ එක එක ක්වෙස්චන්ස් වලදී එක එක විදිහට අහන්න පුළුවන්. දැන් මේකෙදි මේ දරුවගේ බාරකාරත්වයේ නිමේෂ්ට දෙන්නේ නිම්මිට දෙන්නේ බෝත් ෆේස් ආගිය කරන්න වෙනවා ඔයාලට මේ වගේ ක්වෙස්චන්. සමහර එකදී කෙලින්ම තාත්තගේ පැත්තට අහනවා. සමහර එකේ වගේ අම්මගේ පැත්තට අහනවා. ඒ නිසා ඔයාලා මුලින්ම අඳුරගන්නනේ මේකෙදි ඔයාලා ඇඩ්‍රස් කරන්න ඕනේ කාටද. ඒ කියන්නේ මේකෙදි මුලින්ම ඇඩ්‍රස් කරන්න ඕනේ පාටි එක කවුද? වයිෆ්ටද හස්බන්ඩ්ටද දෙන්නටම. දෙන්නටම මොකද්ද ඕනේ වෙලා තියෙන්නේ? මේකෙ දෙන්නටම ඇඩ්‍රස් කරන්න දෙන්නටම දරුවගේ බාරකාරත්වය දෙන්නගේම ලයිෆ් ස්ටයිල් එක ගැන දීලා තියෙනවා. දැන් අපි අපි ළඟ තියෙනවානේ තියරි ටික ඒක ලස්සනට ලියන්න. පළවෙනි දේ ප්‍රොබ්ලම් එකයි තියරි ක්වෙස්චන් එකයි කියන්නේ අහසට පොළොව වගේ දෙකක්. තියරි වලදී ඔයාලා පාඩම් කරගෙන යන නෝට් එකේ හැම ෆැක්ට් එකක්ම කවර් වෙන්න ඕනේ. හැබැයි මතක තිය තියරි ක්වෙස්චන් එකේ හැබැයි ප්‍රොබ්ලම් එකේ හැම එකම ලියන්නේ අවශ්‍ය පොයින්ට් එක විතරයි ගන්නෙ. ගොඩාක් ඒරියාස් ඩ්‍රොප් වෙනවා. ඒක හොඳට තේරෙනවා ওই මේන්ටේනන්ස් එකේ. මොකද මේන්ටේනන්ස් එකේ ගොඩක් අර අපි කතා කරන්නේ හිස්ට්‍රි එකේ ඉඳලා කතා කරන ඒවා ලියන්නේ අපි ප්‍රොබ්ලම්ස් වලට. ඒකේ ගන්න අපිට අවශ්‍ය වෙන පොයින්ට් එක. ඒ කියන්නේ ඇදලා ගන්න ඕනේ අවශ්‍ය දේ. මේ කියන කස්ටඩි ලෝ එකේදී සිද්ධ වෙන අවශ්‍ය පොයින්ට් එක විතරක් ඇදලා අරගෙන කතා කිරීම. ඒ නිසා හැම තිස්සෙම අපි ගන්න ඕනේ කරන අපිට අවශ්‍ය වෙන පොයින්ට් එකම විතරයි. එහෙනම් අපි මේ ක්වෙස්චන් එකේ උත්තරයක් මම ඔයාලට පහසු වෙන්න ලියලා තියෙන ගොඩක් රිවිෂන් ක්ලාස් එකේ මම උත්තර ලියපුවා තියෙනවා. උත්තර නොලියපුවාට ඔයාලට ක්ලාස් එකේදීම ආන්සර්ස් ටික ලියවනවා. මේ වගේම ආන්සර් ප්ලෑන්ස් උත් අදවනවා. ආන්සර් ප්ලෑන්ස් උත් අදවනවා. මේ ආන්සර්ස් උත් ලියවනවා. ඒ නිසා ඔයාලට ඔයාලා ට්‍රයි කරන්න පුළුවන් කියන්නේ උත්තරයක් ලියන්න සහ මේ දින ෆෝමැට් එක පාවිච්චි කරලා ඔයාලටම ඔයාලගේ ඕන ආන්සර් එකක් ලියන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ක්වෙස්චන් එකේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේ. ඉන්ට්‍රොඩක්ෂන් එකේදී
අපි කරන්න ඕනේ identify the issues. මේ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ ප්‍රශ්න ගැන සඳහන් වෙන්න ඕනේ. ඔන්න මම introduction එකේ ලියලා තියෙනවා. ඉහත දී යටි ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යනුවේ නිමේස් සහ නිම්මි යන යුවළගේ දික්කසාදේ හේතුවෙන් ඔවුනගේ එකම දරුවා වන හත්හැවිරිදි නෙතුලිගේ බාරකාරත්වය ලබා ගැනීම පිළිබඳ ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. දෙන්නටම දරුවා වුණා. දෙන්නටම දරුවා දෙන්න බෑනේ. ඒක තමයි මේකේ තියෙන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. මන්ද මෙම යුවලට දරුවාගේ බාරකාරත්වයේ මන්ද මෙම යුවලම බාරකාර දරුවාගේ බාරකාරත්වයේ අපේක්ෂා කිරීමේ හේතුව. දැන් මේක තමයි ලොකුම ඉෂු එක. කාටද දරුවා දෙන්නේ? මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී බාරකාරත්ව නීතියේ නීති මූලධර්ම කෙරේ අවධානය යොමු කළ යුතුයි. මේකේ තියෙන එකම ඉෂු එක මේ දරුවගේ බාරකාරත්වයේ දෙන්නම ඉල්ලනවා. දෙන්නගෙන් කාටද දෙන්නේ? ඒ ගැන කතා කරන්න අපිට ඕන කරන්නේ law of custody principle. ඔන්න ඔය ටික පළවෙනි paragraph එකේ කියන්නේ. දැන් සමහර අය questions දියද්දි පළවෙනි එකේ ලියනවා මේ දීලා තියෙන ප්‍රශ්නේ නිම්මි සහ මේ දෙදෙනා විවාහක වෙලක් මෙවැනි අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේ දැන් අර question එකම repeat කරගෙන ඉතින් කිසිම අවස්ථාවක questions වල උත්තර ලියද්දි repeat නම් කරන්න එපා. මොකද බොරු අපරාදී ටයිම් කියන්නේ අපේ ටයිම් එක විතරයි වේස්ට් වෙන්නේ. ඉතින් ටයිම් එක වේස්ට් කරන්න ඕනේ නැහැ නේ කිසිම වෙලාවක. ඒ නිසා හැමතිස්සම ටයිම් එකත් එක්ක හැමතිස්සම එක්සෑම් එකට ගියත් ඔයාලා ඔරලෝසුව දිහා බලාගෙන ඔයාලගේ අතේ වොච් එක හෝ තියාගෙන ඒ ටයිම් එකත් එක්ක ලියන්න. පොයින්ට් එකට ලියන්න වැල්වට අරන් ලියන්නම එපා. ඒ නිසා ක්වෙස්චන් එක රිපීට් කරන්න එපා. ඕක මම නෙමෙයි ඔයාලගේ කොලෙජ් එකේ ලෙක්චර්ස් ලා නිතර රිපීට් කරන එක. ක්වෙස්චන් එක රිපීට් කරන්න එපා කියන එක. එතන ෆස්ට් පැරග්‍රාෆ් එක ක්ලියර්. ෆස්ට් පැරග්‍රාෆ් එකේ ඐඩෙන්ටිෆයි ද ඉෂුස් වලදී අපි පළවෙනි ඉෂුව එක අඳුරගත්තා. මොකද පළවෙනි ඉෂුව එක? පළවෙනි ඉෂුව එක තමයි මේ නෙතුලී සහ නෙතුලී මේ කවුද අපේ පාටිස් දෙක? නිමේෂුයි නිම්මි. නිමේෂුයි නිම්මි කියන දෙන්නටම දරුවාගේ කස්ටඩි එක ගන්න ඕන වෙලා තියෙනවා. ඒතර මේක සම්බන්ධයෙන් අපිට ඇප්ලිකබල් ලෝ එක තමයි මේ කියන කස්ටඩි ලෝ එකේ ප්‍රින්සිපල්ස්. ඒතර ඔය කියන කතන්දරය තමයි අපි මුලින්ම සඳහන් කරන්න ඕන. ඊළඟට සෙකන්ඩ් පැරග්‍රාෆ් එකේ පොඩි බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මොකද්ද මේ බාරකාරත්ව නීතිය? මොකද්ද මේ කස්ටඩි ලෝ එක කියන්නේ? ඒතර කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් අපි මොනවද අවධානය කරන්න ඕනි කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්න. ඒතර සාමාන්‍යයෙන් මොකද්ද දැන් කස්ටඩි කියන්නේ කියලා දන්නවා. සාමාන්‍යයෙන් බාල වයස්කාර දරුවෙක්ගේ එදිනදා ජීවිතයේ හදා වඩා ගැනීම අධ්‍යාපනය කියන සියලුම කාරණා ආවරණය වෙනවා. සාපේ ලංකාවේ කස්ටඩි ලෝ එක සම්බන්ධයෙන් ඇප්ලයි වෙන්නේ රෝමන් ඩෂ් ලෝ එක. The Roman Dutch law principles අනුව තමයි govern වෙන්නේ. මෙන්න මේකයි කියලා පෙන්වන්න statutory provisions දැන්. ඒ කියන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය අපි කලින් කතා කරා වගේ 619 ඉඳලා 622 දක්වා තියෙන sections ඇප්ලයි වෙනවා. ඒ නඩු තියන ඒ කියන්නේ කෝට් එකේ අපි කේස් එක ෆයිල් කරද්දී ඇරෙන සාමාන්‍ය legal provisions අර maintenance act එකේ වගේ apply වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කියන කොටස් ටික විශේෂයෙන්ම බලන්න. ඒතර මේ කියන second paragraph එකේ mention කරන්න ඕනේ ලංකාවේ මේ කියන custody law එක සම්බන්ධයෙන් අදාළ වෙන රෝමලන්දේසි නීති මූලධර්ම ඒ වගේම මේ වගේ අවස්ථාවකදී 619 ඉඳලා 622 දක්වා. සහ තව දෙයක් දැන් මම මේක ඔන highlight කරලා පෙන්නන්නම්. මෙතනදී ඔයාලට පේන සිවිල් නඩු විධාන සංග්‍රහ 619 622. දැන් සමහර ස්ටුඩන්ට්ස් ලා questions වලට answers ලියද්දී එයාලා දැන් මං කිව්වා ඕකට අපි අර දැන් අපි අපරාධ නිධාන සංග්‍රහය සරලව කියන්නේ අනවිස කියලා මේකෙත් අපි සිනවිස කියලා කියනවා. හැබැයි question එකක first time mention කරද්දිම ක්ලේසියට time එක ඉතුරු කරගන්න කියලා නිකන් සිනවිස කියලා ලියන්න එපා. ඔයාලා ලියද්දී සිවිල් නඩු විධාන සංග්‍රහය කියලා ලියලා වරහන් ඇතුලේ සිනවිස කියන එක ලියන්න. ලියලා ඊට පස්සේ ඒ කියන short form එක පාවිච්චි කරන එක පාඩම අර මං කියනා වගේ බණ්ඩගඟට පෙන්නා වගේ ෂෝට් ෆෝම් පාවිච්චි කරන්න ලෑස් වෙන්න එපා. මොකද ක්වෙස්චන් එක බලන්නේ එක්සැමිනෝව දන්නවා. හැබැයි අපි ලියන්න ඕනේ ඒක හරියට. ඒ නිසා පළවෙනි පාඩේ ඔයාලා ඕනම දෙයක ෂෝට් ෆෝම් පාවිච්චි කරන එක වරහන් ඇතුලේ ඒකේ ලොง ෆෝම් එකේ ලොง ෆෝම් එක ලියලා වරහන් ඇතුලේ ෂෝට් ෆෝම් එක ලියලා එතනින් ඉදිරියට යන්න ෂෝට් ෆෝම් එක. එන්නේ ඒක මතක තියාගන්න. මොකද ක්වෙස්චන් වලදී අපි පාවිච්චි කරන ට්‍රික්ස් මාර වැදගත්. මොකද ඒ ට්‍රික්ස් වලින් තමයි ඇත්තටම මොකද එක්සැමිනෝව අපේ ක්වෙස්චන් පේපර් එකට බැඳලා තියාගන්න පුළුවන් වෙන්නේ වැඩිපුර යකුණු ටිකක් දාගන්න. හරි. එතකොට ඔන්න පළවෙනි ක්වෙස්චන් එක අපි දුන්න ඉන්ට්‍රොඩක්ෂන් එකක් සෙකන්ඩ් පොයින්ට් එකේ ලෝ එක එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ තර්ඩ් පරා එකට එන්න. හරි. පොඩ එන ක්වෙස්චන් එකක් අහලා දෙනවා අපි ස්ටුඩන්ට් කෙනෙක්. ඔයාලට ක්වෙස්චන්ස් දෙනනම් එවන්න මේ chat box එකේ.
හරි මේකේ කියනවා ඒ වගේ short passages mention කරනකොට ඔව් කියන්න මේ question එක mention කරලා එවන්න හරි එතකොට මේකේ කියනවා ඊළඟ paragraph එකේ එමෙන්න මෙම නිමේෂ් නිමේෂ් සහ මිම්මි යන දෙපළට තම දරුවා දරුවා වෙන නෙතුලිගේ වාරකාරත්වය ලබා ගැනීමට අපේක්ෂා කළද මේ පිළිබඳ තීරණය කිරීමට රෝමලන්දීසි නීති යටතේ මූලධර්ම දෙක අධිකරණයේ භාවිත කර දැන් බලන්න ඔය පොයින්ට් එක ලියලා තියෙන විදියට දැන් ඕක මේක හැමතිස්සෙම මතක තියාගන්න අපි ලියන්නේ ප්‍රොබ්ලම් ක්වෙස්චන් එක අපි ලියන්නේ එසේ ක්වෙස්චන් එකක් නෙවෙයි දැන් මේක අපි එසේ ක්වෙස්චන් එකකදී ලියන්නේ භාරකාරත්වයේ පිළිබඳ තීරණය කිරීමේදී අධිකරණයේ විසින් සලකා බලනු ලබන ද්විත්ව කාරණා දෙකක් වෙනත කරුණු දෙකක් වේ සාමාන්‍යයෙන් අපි එසේ එක මෙන්ෂන් කරන්නේ ඔය ටයිප් එක හැබැයි මේක එසේ එකක් නෙවෙයි මේක ප්‍රොබ්ලම් එකක් ඒතර හැමතිස්සෙම අපි කරන්න ඕනේ මොකද්ද හැමතිස්සෙම අපි කරන්න ඕනේ ඒ දීලා තියෙන පොයින්ට් එකේ තියෙන කරුණුත් එක කියන්නේ අපේ ක්වෙස්චන් එකේ ඉන පාටිස් එක මේක හැමතිස්සෙම එලබරේට් කරන්න ඕනේ ගලප ගලප ලියන්න ඕනේ එතකොට අපි කෙලින්ම පොල්ලෙන්ගේ හොගේ අර කතන්දරේ කියන්නේ ඒ නිසා මේකෙදි නිමේෂුයි මිම්මි කියන දෙන්න දරුවගේ බාරකාරත්වය මේ නෙතුලි කියන දරුවගේ බාරකාරත්වය ලබා ගන්න අපේක්ෂා කරද්දී අධිකරණය සලකා බලන රෝමලන්දීසි නීතියේ මූලධර්ම දෙකක් තියෙනවා ඒ තමයි ඊට පස්සේ ඔයාලට පුළුවන් එක මේ ඔය විදිහට ස්ටාර් පොයින්ට්ස් වල මෙන්ෂන් කරන්න. ඇයි ඒ ෆැක්ටර්ස් දෙක අපේ මේ කියන ක්වෙස්චන් එකට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ක්වෙස්චන් එකක් අහලා තිනවා ඒකෙදි ඔව් CDPA කියලා මෙන්ෂන් කළා. හැබැයි ඔයා ආන්සර් එක ලියන්නේ සිංහලෙන් නා සිනවිස කියලා මෙන්ෂන් කරන්න. ඉංග්‍රීසි ඒ කියන්නේ සිංහල ආන්සර් එකක් ලියනවා නම් ඒ විදිහ ඒ කියන්නේ එහෙම මෙන්ෂන් කරලා ඉංග්‍රීසි වලින් තියනවා නම් මේ ඒ විදිහට මෙන්ෂන් කරාට ඕකේ. හැබැයි අර ෆස්ට් ටයිම් අර මං කිව්වා වගේ අර මුලින්ම මේ ඊට පස්සේ ඉහත දක්වා ඇති පරිදි කියලා එහෙම මෙන්ෂන් කරන්න පුළුවන්. ඒක කිසිම ඉෂු එකක් නෑ. අර ලොง ෆෝම් එක ලියලා ඉවර වෙලා ඒක චූටි අර ෂෝට් ෆෝම් එක මෙන්ෂන් කරන්න. සා එහෙම ලියුවට කිසිම වැරද්දක් නෑ. හරි බලන්න. එතකොට පළවෙනි ස්ටාර් පොයින්ට් එකේ කියනවා විවාහයක් පවතින අතරතුරේදී දරුවාගේ බාරකාරත්වය පිළිබඳ වරණීය හේවත් ප්‍රමුඛ අයිතිය පියාට හිමි වේ. එතකොට අර අපි කලින් කතා කරපු දේ. ඒ කියන්නේ මේ වෙද්දී අයලගේ අතර මැරේජ් එක තියෙනවා නම් එවැනි අවස්ථාවකදී දරුවාගේ බාරකාරත්වය පිළිබඳ ප්‍රමුඛ අයිතිය කාට හිමි වෙන්නේ? මේ කියන දරුවාගේ බාරකාරත්වයේ හිමි වෙන්නේ විශේෂයෙන්ම මේ කියන තාත්තට ප්‍රමුඛ අයිතියක් තියෙනවා. හැබැයි දික්කසාදයක් මේ වෙද්දී මුහුණ පානව නම් අධිකරණේ තාත්තගේ වරණීය අයිතිය නෙවෙයි බලන්නේ දරුවාගේ බෙස් ඉන්ට්‍රස්ට් එක දරුවෙක්ගේ උපරිම යහපත කියන කාරණේ විශේෂයෙන්ම සලකා බැලීමක් සිද්ධ කරනවා. දැන් ඔන්න ලොජිකලි වුණා. දැන් ඇනලයිස් කරන හැමදෙම ලොජිකලි එන ඇනලයිස් කරන ලොජිකලි එන ඇනලයිස් කරන. මොකද ඇනලයිසින් පාර්ට් එකත් එක්ක තමයි අපි ක්වෙස්චන් එකට යන්න ඕනේ. ඒ අනුව මෙම යු වල මේ වෙන විතර. දැන් ක්වෙස්චන් එකේදී ලියන මේ වෙද්දි ඒගොල්ල මොනවද කරනවා කියන්නේ? මේ වෙද්දි මොවුන් කටුක දික්කසාදයකට මේ වෙද්දි මොවුන් කටුක දික්කසාදයකට මූණ දෙමින් ඉන්න බව කියනවා. ඒතර කටුක දික්කසාදයකට මූණ දෙනවා නම් අපේ ක්වෙස්චන් එකේම අපිට මෙන්ෂන් කරලා තියෙනවා මොකද? ක්වෙස්චන් එකේම අපිට මෙන්ෂන් කරලා දීලා තියෙනවා මේ කියන දෙදෙනා දැන් මේ විදි දික්කසාදයක වෙලා ඉන්න. ඒතර ඒ පොයින්ට් එක වලට නම් ගාන්ට ලියන්න. ඒ අනුව මෙම යු වල මේ වන විට දික්කසාදයේ සඳහා කටයුතු යොදා ඇති බැවින් අධිකරණයේ මෙම රෝමලන්දීසි නීති මූලධර්ම අනුව සලකා බලනුවේ මෙම නෙතුලි දරුවාගේ උපරිම යහපත සැලසීම පිණිස දරුවාගේ බාරකාරත්වයේ කවුරුන් හට ලබා දීම වඩා යෝග්‍ය වන්නේද යන්න. එතකොට දැන් මේ වෙද්දි මේ දෙන ඉන්නේ ඩිවෝස් එකකට මුණ දෙන නිසා අධිකරණයේ බලන්නේ දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් ඇත්තටම කාටද මේ දරුවාගේ කස්ටඩි එක දෙන්න ඕනේ කියලා. ඒ පිළිබඳව කාලීස් ඉදිරිය කාලීස් නඩුවේදී ඔය කරුණු පිළි අරගෙන තිනුතර එතෙන්ට මේක රිලේට් කරන්න. මෙහිදී සැබෑ ලෙසම නෙතුලි දියණියගේ බාරකාරත්වය ලබා දිය යුත්තේ කා හටද යන්න තීරණය කිරීම සඳහා පහත විනිශ්චිත නඩු තීරණ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. අර ක්වෙස්චන් එක ලියද්දී හැමතිස්සෙම මේ නඩුවේ ඉන්න පාටිස් තියෙන පාටිස් ඇප්ලයි කරන. ඇයි ඒ? නඩුවේ ඉන්න පාර්ෂන් ඇප්ලයි කරම ක්වෙස්චන් එක බලල මේ එක්සැමිනට තේරෙන අපි මේ ලියන්නේ ප්‍රොබ්ලම් ක්වෙස්චන් එක. ඇයි ඒ පාටිස් ගේ නම් ලියලිය හැමතිස්සෙම වැඩේ කරන්නේ. ඒතර හරි පහසුයි අපේ ක්වෙස්චන් එක බලන කෙනාට හරි පැහැදිලි. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන්නේ කේසස් ටික මෙන්ෂන් කරනවා. මතක තියාගන්න දැන් බලන්නේ ඒ චූටි පැරග්‍රාෆ් එකේ මේ චූටි පැරග්‍රාෆ් එකේ මම එකපාරට කේසස් ටික දැන් සමහර අපේ ස්ටුඩන්ට්ස් උත්තර ලියද්දි පොල්ලෙන් ගහුවාගේ කේසස් ටික එකපාරට දෙනකොට කේසස් ටික අහසින් වැටුණා වගේ. එහෙම ලියන්න බෑ. හැමතිස්සම අපි ලියන එක ලස්සන ෆ්ලෝ එකක් තියාගන්න. ඒ උත්තරේට රිලේට් කරන්න රිලේට් කරන්න. ඒතර මෙතනදී කියනවා මෙහිදී සැබෑ ලෙසම නැතිලි දියණියගේ බාරකාරත්වය ලබා දෙන්න ඕනේ
කාටද කියන එක තීරණය කරන්න පහත විනිශ්චිත නඩු තීන්දුව කරේ අවධානය යොමු කරන්න. එහෙම කියලා එන්න කේසස් ටික. ඊට පස්සේ වෙන කේසස් මෙන්ෂන් කරන ඉවෙල්ඩි වර්සස් ඉවෙල්ඩි කියන නඩුවේදී අධිකරණයේ ප්‍රකාශ කරේ දරුවෙක්ගේ බාරකාරත්වයේ පියාට ලබා දීම අනතුරුදායක බව මව පැහැදිලිව ඔප්පු කරොත් මොකද වෙන්නේ? පැහැදිලිවම තහවුරු කරොත් විතරයි අධිකරණය පියාගේ අයිතිය නොපිලිගෙන ඉන්නේ. කියන්නේ ඔප්පු කරන්න ඕනේ අම්මා බලාපොරොත්තු වෙනන් දරුවව ගන්න අම්මා ඔප්පු කරන්න ඕනේ. තාත්තා ළඟ දරුවා ඉන්න එක දරුවට අන්තරාවක් දරුවගේ ජීවිතේට ත්‍රෙට් එකක් වෙන්න පුළුවන් කියන කාරණේ. එහෙම ඔප්පු කරොත් ඔප්පු කරන්න ඕනේ. මේ ඔප්පු කරේ නැත්නම් අධිකරණය පියාගේ අයිතිය පිළිගැනීමක් තමයි සිදු කරන්නේ. ඒ වගේම හිතන්නකෝ පාර්ෂයෙන් මෙන් වෙලා ජීවත් වෙන අවස්ථාවක දැන් මේ කියන විදිහට පාර්ෂයෙන් මේ විදිහ වෙන්නලා යන්නේ යාළුවෙක් ළඟ. හස්බන්ඩ් යාළුවෙක් අම්මලගේ ළඟ ජීවත් වෙනවා. එතන මෙහෙම පාර්ෂයෙන් මෙන් වෙලා ජීවත් වෙද්දි අර පියාගේ වරණියයිතේ පිළිඅරගෙන තියෙන තාත්ත කෙනෙක්ට තියෙන මේ ප්‍රමුඛ අයිතිය. ඉතින් මෙවැනි අවස්ථාවකදී දරුවාගේ බාරකාරත්වයේ අම්මා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මා ඔප්පු කරන්න ඕනේ දරුවාගේ බාරකාරත්වයේ තාත්තට දීමෙන් මේ දරුවට කිසිම යහපතක් වෙන්නේ නැහැ. මේ දරුවා මල් ළඟ හිටියොත් තමයි මේ දරුවට යහපතක් වෙන්නේ කියලා අම්මා ඔප්පු කරන්න ඕනේ. ඒ අනුව නිම්මි විසින් දරුවාගේ බාරකාරත්වයේ ලබා ගැනීමට නම් නිමේෂ්ට දරුවා ලබා දීමෙන් දරුවාට කිසිදු යහපතක් සිදු නොවන බවට අධිකරණයේ සෑහීමට පත්වන අධිකරණයේ සෑහීමට පත්වන පරිදි ඔප්පු කිරීම ඇයට සිදුවේ. මෙහිදී ඇයට ඔහුගේ අනියම් සම්බන්ධතාවයේ පිළිබඳ කරුණුද ගෙනහැර දැක්විය හැකිය. ඇය විසින් සාර්ථක ලෙස අධිකරණයට ඉදිරිපත් ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම සමත් වූ හොත් නිමේෂ් ඌගේ වරණීය අයිතිය නොසලකා හැර අධිකරණයට දරුවා මව වෙන නිම්මි හට ලබා දීමට කටයුතු කළ හැකිය. එතකොට මේකෙදි නිම්මි බලාපොරොත්තු වෙනවා නම් දරුවගේ බාරකාරත්වය ගැන නිම්මිට සිද්ධ වෙනවා දරුවා මේ කියන නිමේෂ් ළඟ හිටියොත් නම් කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙයාට මේ වෙනත් එෆහැකුත් තියෙනවා. ඒවත් ඔප්පු කරලා කියන්න ඉතින් සිද්ධ වෙනවා. ඒ මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වෙනුවේ දැන් අර නෝට් එකේ තියෙන එක අපි ලස්සනට මේකට ඇනලයිස් කර කර මේ ලියන්නේ. දැන් ඊට පස්සේ අර ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුන්වෙනි වගන්තිය වැදගත් වෙනවා. ඇයි ඒ? ඒ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුන්වෙනි වගන්තිය කියනවා ළමයින් සම්බන්ධයෙන් තීරණ ගද්දී ළමයාගේ උපරිම යහපත සලකා බැලලා තමයි අධිකරණයේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පියාට බාරකාරත්වයේ පැවරීම දරුවගේ යහපතට හේතු වෙන්නේ නැහැ කියලා මව ඔප්පු කළොත් දරුවාගේ උත්තරීතර බාරකරු වෙන දිසා අධිකරණය එතනකොට දිසා අධිකරණය ඒ දරුවාගේ බාරකාරත්වයේ පිළිබඳ වරණියයි පියාගේ උදුරාගෙන මවට ලබා දෙන්න පුළුවන්. සමහරවිට අධිකරණයේ පෙනෙන්නේ අම්මත් එකයි තාත්තත් එකයි මේ දෙනගෙන් එක්කෙනෙක්වත් හරියන්නේ නැහැ කියලා දරුවගේ බාරකරුවෙන් වෙනත් තර්ඩ් පාටි ඉදරන් දෙන්න පුළුවන්. ඒ අනුව නිම්මි දරුවාගේ බාරකාරත්වයේ ලබා ගැනීම. ඒ අනුව නිම්මි දරුවාගේ බාරකාරත්වයේ ලබා ගැනීමට අදහස් කරන්නේ නම් ඇය ළඟ දරුවා සිටීමෙන් දරුවාට යහපතක් වන බවත් පියා ළඟ දරුවා සිටීමෙන් දරුවාට අයහපතක් වෙන බවත් අධිකරණයේ ඉදිරියේ සෑහීමට පත්වන පරිදි ඔප්පු කරන්න ඕනේ. ඒතර බලන්න මේ නඩු තීන්දුවක ඔක ඇනලයිස් කරගෙන යන්නේ හරිම ලේසියෙන් එකක් එක්සෑම් එකේ ලියනවා නම් ඔයාලා. ඒ වගේම ජේරාජන් ඉදිරියේ ජේරාජන් නඩුවේදීද ප්‍රකාශ කර ඇත්තේ දරුවෙක්ගේ උපරිම යහපත සැලසෙන්නේ දරුවා තෙවන පාර්ශවයා ළඟ සිටීමෙන් බව අධිකරණයේ පෙනී යන්නේ නම් දරුවාගේ බාරකාරත්වයේ තෙවන පාර්ශවයට ලබා දීමට අධිකරණයේ කටයුතු කරනු ඇත. දැන් මෙතනදී කියන්නේ මොකද්ද? මේ ජේරාජන් නඩුවේදී කියන කෝට් එකට පෙන මේ ළමයාගේ උපරිම යහපත සැලස ගන්න නම් මේ ළමයාව තියන්නේ තර්ඩ් පාටි එක. මේ කියන අම්මා තාත්තා කියන දෙන්නගෙන් එක්කෙනෙක්වත් හරියන්නේ නැහැ කියලා අධිකරණයට පේනවා නම් මේ ළමයාව පුළුවන් තර්ඩ් පාටි එකක් ළඟ උනත් තියන්න කියලා නියම කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ඔන්න ඇනලයිස් කරන අපේ ක්වෙස්චන් එක අරගෙන දැන් ඒ පොයින්ට් එකට මන්ද මෙහිදී මවවන නිම්මි දරුවාගේ උපරිම යහපත ඇය ලබා ඇය ළඟ සිටීමෙන් ලැබෙන බව ඔප්පු කළද ඇයගේ කාර්යබහුල ජීවිතය විනෝදකාමී කෙලිලොල් ජීවිතය අර පිරිමැස්මකින් තොර වියදම් හා ඇයගේ වෘත්තියද යම් හේකින් දරුවාගේ යහපතට හේතු නොවන බව අධිකරණයට පෙනී යන්නේ නම් සහ නිමේෂ්ගේ අනියම් සම්බන්ධතාවයේද දරුවාගේ යහපතට
හානිකර බව පෙනී යන්නේ නම් දරුවා තෙමන පාර්ශවයකට උවද බාර කිරීමේ වගකීම දරුවාගේ උත්තරීතර බාරකරු වෙන අධිකරණයට තීරණය කළ හැක. ඒතර ඔය කියන හැම කරුණුම අධිකරණයට ඇදගෙන දැන් මේ කරුණු දෙක මැද ටිකක් බර වැඩි දරුවා යන පැත්ත නිකන් තාත්තර වගේ. මොකද අම්මගේ දේවලුත් එක්ක බලද්දි තාත්තගේ පැත්තර තියෙන එකම ප්‍රශ්න විදියට තීරණය කළා තියෙන ඇත්තටම අර අනියම් සම්බන්ධතාව. ඒතර අධිකරණේ වැඩි බර මත සහ අධිකරණේ හැංගියන කාරණා මත ඒ ඩිස්ක්‍රිෂන් එක ෆුල් ඔතොරිටි එක කෝට් එකේ තියෙනවා. ඒ පිළිබඳ තීරණය කරනවා. එලෙසින්ම පියාවන නිමේෂ් තමා නිවසේ කල්ගත කරමින් නියලන රැකියාවක් කරන බැවින් නිම්මිට වඩා දරුවා සමග කාලය ගත කිරීමටත් ඔහුගේම නිවසට යාවදව ඔහුගේ දෙමෝපියන් සිටීමේ දරුවා බලා කියා ගැනීමට දෙමෝපියන්ගෙන් ලැබෙන උත්සාහය පිළිබඳවත් ඔහුගේ ආදාය මහා දූරදර්ශී අරපිරිමැස්මෙන් යුතු ජීවිතය තම දරුවාට යහපතක් ඉටු කිරීම උදෙසා ප්‍රමාණවත් බවට අධිකරණයේ සෑහීමට පත් කිරීමට නිමේෂට හැකියාව ලැබුණොත් පියාගේ වරණීය අයිතිය එලෙසම නිමේෂ්ට තබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙහිදී වේරගොඩේ දිරෝ වේරගොඩ නඩුවේදී මෙන් පියාගේ අතීත ක්‍රියාකලාපයන්ද අධිකරණයේ ඉහත තීරණයට එළඹීමේදී සලකා බලනු ලැබේ. ඉතින් ඔය කියන කරුණු ලියන දෙපැත්තම බෝත්තේ සාගිය කරන විට ඔය කියන ෆැක්ටර්ස් ඔක්කොම ලියන්න ඕම. ඊට පස්සේ අවසානයේ කන්ක්ලූෂන් එකකට එන්න. ඒ අනුව පැහැදිලි වන්නේ දරුවාගේ උත්තරීතර බාරකරු වෙන අධිකරණය ඉහත ඉදිරිපත් වී ඇති කරුණු අනුව දරුවාගේ උපරිම යහපත නිමේෂෝ නිම්මි වෙතින් වඩා හොඳින් සැලසෙන්නේ කා වෙතද? එම පුද්ගලයා වෙත දරුවාගේ බාරකාරත්වයේ පැවරීමට අධිකරණයට පූර්ණ අයිතියක් පවතින අතර මෙම දෙදෙනාගෙන් කා වෙතින් හෝ දරුවාගේ යහපත නොසැලසෙන බව පෙනී යන්නේ නම් දරුවා තෙමන පාර්ශවයක් වෙත උවද බාර කරලීමට අධිකරණයට හැකිය. ඔන්න ඔය කියන උත්තරේ තමයි ඔයාලා අවසානයේදී ඔයාලට මේ මේකම ලියන්න ඕනේ කියලා දැනේ. මේක ඔයාලට තව ආගියුමන්ට්ස් දාලා වෙනස් කරලා හදා ගන්න පුළුවන්. මම මේ ඔයාලට ගයිඩ්ලයින් ඒ කියන්නේ ඔයාලට පොඩි අදහසක් ගන්න සම්පූර්ණයෙන් ෆුල් බ්ලෝන් ආන්සර් එකක් මෙතන ලියලා තියෙනවා. මේක ඔයාලට ෆලෝ අප් කරලා ඔයාලගේ උත්තරේ හදා ගන්න පුළුවන්. හරි, මේ ක්වෙස්චන් එක සම්බන්ධයෙන් ඔයාලට කාට හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න, ඔයාලට තේරෙන්නේ නැති මොන හරි දැනගන්න දෙයක් මේ ක්වෙස්චන් එක සම්බන්ධයෙන් තියෙනවද? කාට හරි තේරෙන්නේ නැති දෙයක් මොන හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. මේ කේසස් වල එතන ඒ කියන්නේ කේස් එක පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ නැද්ද? දැන් මෙහෙම සාමාන්‍ය ලෝකල් එජ් එකේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන pages 4 pages maximum 5 ඒ කියන්නේ maximum 4 කියලායි කියන්නේ. 1.5 වගේ ගියට කමක් නැහැ. සහ අපි නඩු තීරණ ලියද්දී ඒ question එකේ දීලා තියෙන facts වලට ගොඩාක් හිතනක similar question එකක් කියලා දැන් මේ දීලා තියෙනක ගොඩාක් similar මේ දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම ඇනලයිස් කරන්න හොඳට A to Z කේස් එක. ඒ ඇරෙන්න අපි හැම එකෙම කේසස් දිලි යන්න අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ ඒ නඩුවේ තියෙන අර අපින ස්ප්‍රිට් එක. ඒ ස්ප්‍රිට් වෙන කොටස අරගෙන ඇනලයිස් කරපුවම හොඳටම ප්‍රමාණවත්. හැබැයි අර 100% හෝ 90% මේකට සිමිලර් බව දැනෙන කේසස් එතන ෆැක්ට්ස් ඇනලයිස් කරාට කමන්නේ. එකම જાතියේ නඩු තියෙනවා නම් ඒක එකට අරන් ඇනලයිස් කරන්න පුළුවන්. අර ඔක්කොම කේසස් රියලිය ෆැක්ට්ස් රියලිය යන්න අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ ඒ නඩු තියෙන්නේ ඇත්තටම නම් ස්ප්‍රිට් එක. ඒ ටික ගත්තම හොඳටම ඇති. ඒ වගේ ක්වෙස්චන්ස් ආන්න තියෙනවා. ඒක ක්ලියර්ද? ක්ලියර් මම. හරි, අපේ අය මොන හරි අහන්න තියෙනවා නම් කියන්න. කියන්න මහේෂ්. යාමරම් අර කන්ක්ලූෂන් එකේදී ගොඩක් කලකට වෙන්නේ එතකොට අපි ඇනලයිස් කරගෙන ගිය එකේ සමරි එකක් වගේ. දැන් අපි ඒක රිපීට් වෙනවා සමහර වෙලාවට නේද? ඔව්, ඒක රිපීට් වෙනවා මේ මයිෂ් ගොඩාක් කලාවට ඒ ක්වෙස්චන්ස් වලදී එකම නමක මේක අර දැන් මම කිව්වේ 2016 ඉඳලා අපි ක්වෙස්චන්ස් කරාදී මහේෂ් එකම එක අහුවෙනවා. අපෝ එකම එකනේ දීලා තියෙන කියලා. එකම જાතිය පොඩි ඕනනම් අලුත් පොයින්ට් එකක් දී ඒ ඩියෝස් එකක් නේද ලීගල් සෙපරේෂන් එකක් ඉන්නේ. ඒ වගේ මොන චූටි පොයින්ට්ස් විතර වෙනස් වෙන්නේ. එකම නේ නිසා අපිට අර මම එක QM මහේෂ් අපි ආන්සර්ස් දීලා අතපුරුදු කරගත්තොත් අපිට එක්සෑම් එකේ මාර ලේසි ක්වෙස්චන්ස් දීගට. එකම එක රිපීට් වෙනවා. නම් ගම් ටික තමයි වෙනස් වෙන්නේ. ක්වෙස්චන් එකක් අහලා තියෙනවා මේ වගේ يعني සාමාන්‍ය ආන්සර් එකට මැක්සිමම් මාක්ස් දෙන්න පුළුවන්ද? මේම සාමාන්‍යයෙන් දැන් මේ මේ වගේ සබ්ජෙක්ට්ස් වලදී සාමාන්‍යයෙන් දැන් ඔය අපි ඉස්සර ඉස්කෝලේ කරන අර හරි වැරදි දාන වගේ එකනේ අපිට ඇත්තටම කිව්වොත් මේ මැක්සිමම් මාක්ස් ගන්න පුළුවන්. ඇයි හරි වැරදි ටික ඔක්කොම හන්නම් කොහොමද 100 මරි හම් වෙනවා. දැන් මේ වගේව ඇත්තටම කිව්වොත් අපි අර ඇනලයිස් කළනේ ක්වෙස්චන්ස් ඒ මේකදී අර
එහෙම දෙන අයත් ඇති ඒක හැබැයි ඒ එක්සැමිනර් මත ඩිපෙන්ඩ් වෙනවා සාමාන්‍ය මැක්සිමම් මාක්ස් හොඳ ස්ප්‍රිට් ආන්සර්යකට හම්බේ හැබැයි ටිකක් දෙනවා අඩුයි මොකද කවදාවත් මේ වගේ සබ්ජෙක්ට්ස් වලදී 100 වගේ අරගත්ත ඒවනේ 100 ඒ වගේ මට්ටමකට ගියපු අඩුයි ඒ කියන්නේ 90 80 ලම්කට කිට්ටු වුණාට ඒ කියන්නේ මැක්සිමම් මාක්ස් දීලා නැහැ කියන එක නේ කියන්නේ මැක්සිමම් මාක්ස් දෙන්නේ සමන් ස්ප්‍රිට් මාන්සයකටම විතරයි මම දන්න තරමින් මේ ඒ යන්නේ සාමාන්‍ය වෙනකොට අපිට හොඳ ලකුණක් පාස් මාක් එකකට වඩා කියන්නේ ලකුණු 70ක් 80ක් ස්කෝර් කරගන්න විදිහ ලකුණක් දෙනවා හරි මොන හරි අහන්න තියෙනවද මේ ක්වෙස්චන් එක සම්බන්ධයෙන් මෙන්න මේ ක්වෙස්චන් එක ප්‍රැක්ටිස් කරන්න ඔයාලගේ ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් වලද මම තවත් ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකක් කතා කරන්න යන්නේ කියන්නේ ලසන්ත ලසන්ත කියන්න මිස් මේ পেපර් එකේ මිස් අර මේ ඔක්තෝබර් 2021/April 2022 කියලා තියෙනවා එතන මිස් මේ නෑ ඒ කියන්නේ ඔය අවුරුද්දේ পেපර් එකේ අර එක්සෑම් එකක් තියාගන්න බැරි වුණානේ ඒ කියන්නේ සාමාන්‍ය ඉයර් එකකට අවුරුදු දෙකක් තියෙනවනේ දෙකක් තිබ්බට ඔය කියන අවුරුද්දේ পেපර් වල ඔයාලා බලන්න මම මතකද 2022 හරි ඔයකේ මෙන්ෂන් කරන්නේ 2021 ඔන්න ඔය ටයිප් එකට මෙන්ෂන් කරලා තියෙන পেපර් එකේ 2022 ඒප්‍රිල් කියලාත් මෙන්ෂන් කරලා තිනවා 2022 ඔක්තෝබර් ඒකේ අර එක්සෑම් එකක් ඒගොල්ලෝ මගේ කියන්නේ කියන්න බැරි වුණා ප්‍රශ්න එක ඒ නිසා ඒකේ ටයිප් වෙලා තියෙන මේ වීඩියෝ එක එක කියන්නේ ඒ අවුරුද්දේ එක්සෑම් අවුරුද්දෙම තිබ්බ එක එක්සෑම් එක ඒ නිසා යොම මෙන්ෂන් වුණේ මේ ලසන්ත ඒක ඔය পেපර්ස් වලදී බලන්න පාස් পেපර්ස් වල මෙන්ෂන් වෙලා තියෙන මේ වීඩියෝ ඒකයි මම එහෙම දාලා ඒක ඔක්තෝබර් 2021 ඔක්තෝබර් ඒප්‍රිල් එක තියෙන. ඒ කියන්නේ 2021 ඔක්තෝබර් එකයි 2022 ඒප්‍රිල් එකයි තමයි එකම পেපර් ගියා. අන්න ඔය කිව්ව අපේ තිලා මේ තිලක්ෂේ කිව්ව විදියට තමයි මෙන්ෂන්. ඒකයි මම ඔහොම දාලා තියෙන ලසන්ත. ඔය পেපර් එකේ ඔය විදියට තියෙන්නේ. මොකද ඒ අවුරුද්දේ එක එක්සෑම් එකක් තියන්න බැරි වෙච්ච නිසා ඒක එකතු කරලා ඔය විදියට තමයි තියෙන්නේ. හරි. ඔයාලා මොන හරි ක්වෙස්චන් එක සම්බන්ධයෙන් අහන්න දෙයක් තියෙනවා. ඊළඟ ඒවට යන්න කලින් හරි අපේ නම් ඊළඟ ප්‍රොබ්ලම් එකට යමු ඊළඟ මේ essay එක නේ මේක අපි කතා කරා ඊළඟ ප්‍රොබ්ලම් එක 2019 question එකක් තියෙනවා 2019 ඔක්තෝබර් question number 5 බලන්න මේ හා සමාන කතන්දරයක් තියෙන මේක කියවලා බලන්න සිතුම් හා ප්‍රාර්ථනා විවාහ වී අවුරුදු 5ක් ගත වී ඇති අතර ඔවුන්ට සින්දු නම් වූ තුන් හැවිරිදි දියණියක් සිටී සින්දු තම පියාට ඉතා ලැබී සිතුම් සංචාරක හෝටලයක සේවය කළ අතර ප්‍රාර්ථනා ගෘහණියක් වූවාය. එනමුත් පාස්කුවේදා බෝම්බ ප්‍රහාරයේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ ඇති වූ බිඳවැටීම් නිසා සිතුම්ට තම රැකියාව අහිමි විය. සුදුසු රැකියාවක් සොයාගත නොහැකි කනස්සල්ලටපත් සිතුම් දිනපතා සැරබීම අධික ලෙස පානය කිරීමට පුරුදු වී ප්‍රාර්ථනා සමග රණ්ඩු කිරීමට පටන් ගත්තේ. මෑතකදී පිළිගැනීමේ නිලධාරියක් ලෙස රැකියාවක් සොයාගත් ප්‍රාර්ථනා වික්කසාද නඩුවක් පවරා ඇති අතර එහිදී තම දියණියගේ භාරකාරත්වය ලබා ගැනීමට අධිකරණයේ ඉල්ලා සිටි. සිතුම්ද දියණියගේ භාරකාරත්වයේ ඉල්ලා සිටි දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ නීතිය විශ්ලේෂණය කරමින් දෙමාපියන්ගේ කුමන තැනැත්තාට දරුවාගේ භාරකාරත්වයේ හිමිවනු ඇතිදයි පිළිබඳ ඔබගේ මතය දක්වන මේකෙත් අම්මයි තාත්තයි දෙන්නම ඉල්ලනවා. සිතුමී ප්‍රාර්ථනාවෙන් අවුරුදු 5ක මේගොල්ලෝ අවුරුදු 5ක් විවාහ වෙලා ඉඳලා තියෙනවා අවුරුදු 3ක සින්දු කියලා දියණියක් ඉන්නවා. දැන් මොකදනේ තාත්තට ගොඩාක් කිට්ටුයි මේ කියන දුව සිතුම් සංචාරක හෝටලයක සේවය කරන ප්‍රාර්ථනා ගෘහණියක් විදිහට කටයුතු කරනවා. පාස්ක බොම්බේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ බිඳ වැටෙනවා සිතුම්ට ජොබ් එක නැති වෙනවා. ඒ නිසා සිතුම් ජොබ් එකක් වෙන ට්‍රයි කරනවා හම්බෙන්නේ නැහැ. ඉතින් දුකට එයා බොන. ඒක තමයි කරන්නේ. නිතර රණ්ඩු කරනවා. ඊට පස්සේ රිසෙප්ෂනිස් කෙනෙක් විදියට මේ කියන ප්‍රාර්ථනා ජොබ් එකක් හොයාගන්නවා. පස්සේ ඩිවෝස් කේස් එක ෆයිල් කරනවා. දරුවාගේ කස්ටඩි එක දෙන්නම ඉල්ලනවා. දැන් අර කතන්දරේ වගේම තමයි. ඒතර මේකෙදි ඔයාලට විශේෂයෙන්ම මේ ක්වෙස්චන් එකේදී අර වගේ ආන්සර් එකක් මම මේකේ ෆ්ලෝ එක හදලා තියෙනවා. අර වගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න අර කලින් එකදම බේස් කරලා ඉතින් ප්‍රොඩක්ෂන් එකදදී ඒ විදිහටම ඒ ඔන එක ආන්සර් එකක් ප්‍රැක්ටිස් කරලා ඒකේ අඩුපාඩු ටික හදන් ඒ ආන්සර් එකම ප්‍රැක්ටිස් කරන එක දිගට. ඒතකොට ඔයාලට එක ෆ්ලෝ එකක් තියෙනවනේ ලියන. ඒතර මේකෙදිත් මේ දරුවගේ භාරකාරත්වය අපේක්ෂා කරන ලැබෙන මෙම යුවලට සිවිල් දැන් මේගොල්ලෝ ඩිවෝස් එකක් අතරදී ඉල්ලන. ඒතර සිවිල් නඩු විධාන සංග්‍රහය 619 ඉඳලා 622 දක්වා ප්‍රතිපාදන මෙයාලට තමන්ගේ ඉල්ලීම් ඉටු කර ගැනීම සම්බන්ධයෙන් අදාළ කර ගන්න පුළුවන්. ඒ වගේම මම මේ just mention කළ විතරයි point එක තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. මේ පිළිබඳව 2003 අංක 16 දෙන සුනාමි විශේෂ විද්‍යාලන පනතේ දක්වලා තියෙන කරුණු ඒ වගේම ඔයාලට මෙතනදී සඳහන් කරන්න පුළුවන්.
විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය දක්වලා තියෙන කරුණු දරුවෙක් පිළිබඳ තීරණය කරද්දී දරුවගේ best interest එක සලකා බලන්න ඕනි කියන කාරණේ සහ බාරකාරත්වයේ පිළිබඳ තීරණයකදී අර principles එක කියන්නේ කසාදයක් පවතින අවස්ථාවේදී දරුවා පියාගේ වරණීය අයිතියට තමා මූලිකත්වයක් දෙන්නේ මේක divorce case එකක් තියෙන අවස්ථාවකදී නම් best interest එක තමයි බලන්නේ එතන මේකෙදි ප්‍රාර්ථනා දික්කසද නඩුවක් තියලා පවරලා තියෙන නිසා දිසා අධිකරණය බලන්නේ මොකද මේකේ දෙවන ප්‍රින්සිපල් එක අනුව දරුවාගේ උපරිම යහපත මවටද දෙන්නේ පියාටද දෙන්නේ කියන කාරණේ. එතන මේකෙදි පේන සිතුම් ජොබ් එක ගන්නද බිබී ඉන්නේ දරුවා අවුරුදු 5ක ගෑනු ළමේ නඩත්තු කරන්න ඇත්තටම සිතුම්ට හැකියාවක් තියෙනවා කියන කාරණේ විශේෂයෙන්ම දරුවාගේ බේසික් ප්‍රශ්න එක මේ තාත්තගේ ක්‍රියාකලාපයේ යෝග්‍යද කියන කාරණේ මේ කාලිච් සිටිනවා කාලිච් කියන නඩුවේදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ගැන කියද්දි මම මේක තවත් ඇනලයිස් කරන්න. එතකොට මේකෙදි ඉවෙල්දි ඉදිරි විවෙල්දි වේරගොඩේ ඉදිරි වේරගොඩේ ජේරාජන් ඉදිරි ජේරාජන් ප්‍රේමවතිය ඉදිරි කුඩලු කොට ආරච්චි ඩියුට්‍රම් ඉදිරි ජිනදාස වගේ නඩු තියෙනවා. ඔයාලට සපෝට් කරන්න පාවිච්චි කරන්න බලන්න. ඊට පස්සේ ඊහෙත සියලුම කරුණු අනුව අධිකරණය විසින් දරුවාගේ උපති උපරිම යහපත කියන සාධකය සලකා ගනිමින් දරුවාගේ උපරිම යහපත වෙනුවේ සිතුම් මහෝ ප්‍රාර්ථනා වෙත දරුවාගේ බාරකාරත්වය ලබා දෙන්න බල හැබැයි අධිකරණයට පේනවා නම් දෙන්නගේ දෙන්නම එකම වල්ලේ පොල් දෙකක් කියලා එතකොට නම් ඉතින් දෙන්නේ නැහැ මොකද දරුවාගේ යහපත තමයි විශේෂයෙන්ම අධිකරණයේ බලන්නේ. එතකොට මේකෙත් ඔයාලට අර කලින් වගේ මේ ෆ්ලෝ එකම හදන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයාලට කියන්න බලා ඊහෙත දීදී ප්‍රශ්නය කෙරේ අවධානය යොමු කිරීමේදී පෙනුනේ සිතුම් සහ ප්‍රාර්ථනා යන යුවලගේ දික්කසාදේ හේතුවෙන් ඔවුන්ගේ එකම දරුවා වෙන කවුද සිංහද කවුද ගෙනම එකම දරුවා වෙන සින්දු යන තුන් හැවිරිදි දියණියගේ සින්දු යන තුන් හැවිරිදි දියණියගේ බාරකාරත්වයේ ලබා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මන්ද මෙම යුවල මෙම යුවලම මේ දරුවාගේ බාරකාරත්වය අපේක්ෂා කරන නිසා ඒ නිසා මේ පිළිබඳව සාකච්ඡා කරද්දී බාරකාරත්ව නීතියේ මූලධර්ම කෙරේ අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ අර සෙකන්ඩ් පරායකට කෝකටත් බෙහෙත වගේ කෝකටත් තෛල වගේ වලට සෙකන්ඩ් පරායක මෙන්ෂන් කරනවා. ඇයි ඒ? ඒකේ තියෙන බාරකාරත්ව නීතිය කියන්නේ මොකක්ද? අර සිවින්නරි විධාන සංග්‍රහය තියෙන එක. ඒතකොට මේකටත් ඒ පරායක හැමම ලියනවා. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? ඊට පස්සේ සෙකන්ඩ් ඊළඟ පැරග්‍රාෆ් එකට යන්න. ඊළඟ පැරග්‍රාෆ් එකත් අර කලින් නඩුවේ වගේම මේ කියන මේ පාර්ශවයන් වලට ඇනලයිස් කරලා මේකේ සිතුම්ගේ ප්‍රාර්ථනාගේ තත්ත්වෙට කියන්නේ මම මේක මෙන්ෂන් කරොත් මෙන්න මෙතන ඉඳලා ඒකම ඔයාලට ලියන්න පුළුවන්. එමෙන්ම මෙම සිතුම් සහ ප්‍රාර්ථනා යන දෙපළට තම දරුවා වෙන සින්දු යන තුන් හැවිරිදි දියණියගේ බාරකාරත්වය ලබා ගැනීමට අපේක්ෂා කළද මෙහිදී අධිකරණයේ සලකා බලන මූලධර්ම දෙකක්. අර ප්‍රින්සිපල්ස් දෙක විවාහය පවතින අතරදී සහ දික්කසාදයක් පවතින අවස්ථාව කියන කරුණු දෙක මෙතෙන්ද මෙන්ෂන් කරන්න. ඊට පස්සේ මේ එකම ෆ්ලෝ එකට හදන්න මේ වගේ. ඊට පස්සේ ඒ අනුව මෙම යුවල මේ වෙන විට දික්කසාදේ සේම් නේ කතන්දරේ දික්කසාදයක් සඳහා කටයුතු යොදා ඇති බැවින් නැත්නම් මෙතන ඔයාලට කියන්න පුළුවන් මේදී මේ ප්‍රාර්ථනා මේ වෙන විට දික්කසාදයක් සඳහා කටයුතු යොදා ඇති බැවින් අධිකරණයේ මෙහිදී රෝමයන් දේශී නීති මූලධර්ම වලට අනුව දරුවාගේ උපරිම යහපත මෙහිදී සලකා බලන බව සහ දරුවාගේ බාරකාරත්වයේ කාහට ලබා දීම යෝග්‍ය වන්නේද කියන නඩුව කාලිච්ච දිරව කාලිච්ච නඩුවේදීමේ පිළිගනු ලබයි. ඊට පස්සේ කියන්නේ මෙහිදී සැබෑ ලෙසම සින්දු යන දියණියගේ බාරකාරත්වයේ ලබා දිය යුත්තේ කාහටද යන තීරණය කිරීමට පහත විනිශ්චිත නඩු තීන්දුව කරේ අවධානය යොමු කළේද. ඊට පස්සේ කියන්නේ ඉවෙල්ඩියේ දිනුව ඉවෙල්ඩි නඩුව. ත්‍රිවෙල්ඩි නඩුවේදී අධිකරණයේ දරුවාගේ බාරකාරත්වයේ පියාට ලබා දෙන බවට ප්‍රාර්ථනා තහවුරු කරොත් හැරුණාම එහෙම ප්‍රවෘත්ති කරන්න පුළුවන් වුණොත් ඒ කියන ප්‍රාර්ථනාගේ අයිතිය පිළිගනි. ප්‍රාර්ථනාන්න බැරි වුණොත් පියාගේ වරණීය අයිතිය ඒ විදිහටම අධිකරණය පිළිගන්නවා. ඒ වගේම ඉවෙල්ඩි ඉදිරි ඉවෙල්ඩි කියන නඩුවේදී ප්‍රකාශකනේ දරුවෙක්ගේ බාරකාරත්වයේ පියාට ලබා දීම අනතුරුදායකයි කියලා පැහැදිලිවම ඔප්පු කරොත් ඇරුණාම සාමාන්‍යයෙන් පියාගේ අයිතිය අධිකරණය පිළිගන්න. ඒතර ඒකත් අපිට එහෙම් පිටින්ම අර කෝකටත් බෙහෙත තෛලය වගේ ලියන්න පුළුවන් මේ ක්වෙස්චන් එකට. ඊට පස්සේ පාෂන් මෙන් වෙලා ඉන්න අවස්ථාවේ ඉන්න පියාගේ වරණීය අයිතිය පිළි අරගෙන තියෙන බව කියන්නේ. ඒ අනුව මේ ඒ වගේම අධිකරණයේ පේනව නම් දරුවගේ උපරිම යහපතට හේතු වෙන්නේ
කුමන පාර්ශවය කෙරෙහි සිටීමෙන්ද ඒ කාරණය කෙරෙහි අවධානය යොමු කරන බව කියන දැන් මෙතනදී සඳහන් කරන තාත්තා සම්බන්ධයෙන් දැන් නිම්මි ගෘහණියක්සේ ජීවිතය ගත කරලා ඇය දැන් පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට කටයුතු කරමින් යම් මුදලක් උපයා සපයා ගැනීමක් කරයි නමුත් නිමේෂ් මෙහිදී සිතුම් යන මේ දරුවාගේ පියා රැකියා විරහිතව බීමත් සමින් කටයුතු කරමින් පවුලේ ප්‍රාර්ථනා සමග ආරවුල්ද ඇති කරගනිමින් ජීවත් වෙන ඔහුගේ කල් ක්‍රියාව දරුවාගේ ජීවිතයේ අම්මාකාරයේකි ඔහු කෙතරම් දරුවාට ලෙන්ගතුවද ඒ දරුවාගේ ජීවිතයේ අම්මාකාරයක බලපෑම සිදුවීමට හැකියාවක් පවතින බව අධිකරණයේ පෙනී ගියොත් එවිට අධිකරණයේ දරුවාගේ උපරිම යහපත පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවේ ඊට පස්සේ අර ළමා ඉතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුන්වෙනිම ගන්තිය කියන්නේ ඒ කියන්නේ දරුවා සම්මානයෙන් තීරණයකදී දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එක හැමතිස්සම සලකා බලන්න ඕනේ ඒ කතාව කියන්නේ ඊට පස්සේ කියන්නේ ඒ අනුව මේ කියන ප්‍රාර්ථනා දරුවාගේ බාරකාරත්වය ලබා ගන්න අදහස් කරන්නේ නම් ඇය ළඟ දරුවා සිටීමේ දරුවාට යහපතක් වෙන බවත් පියා ළඟ දරුවා සිටීමේ දරුවාට අයහපතක් වෙන බවත් අධිකනේ සෑහීමට පත්වන පරිදි ඔප්පු කළ යුතු බව කියන්නේ. ඒ අනුව ජේරාජන දිරෝ ජේරාජන නඩුවිති කියන දරුවේ උපරිම යහපත සැලසෙන්නේ දරුවාගේ තෙමන පාර්ශවයක් ළඟ දරුවා සිටීමෙන් කියලා අධිකනේ පේනවා නම් අධිකනේ පුළුවන් දරුවව තෙමන පාර්ශවයක් ළඟ උනත් තියන්න නියම කරන්න. මොකද අධිකරණයේ දැන් මේකෙදී මේ දරුවාගේ මව වෙන ප්‍රාර්ථනා අට මේ යම් කිසි දරුවා වෙනුවෙන් දරුවාගේ දිනදා ජීවිතයේ දරුවා අධ්‍යාපනයේ මේ තුන්වෙනි අවුරුදු තුනක් කියන්නේ දම ස්කෝලේ යන්නේ තුනත් අර ඒ කියන්නේ අම්මා තාත්තගේ රැකවරණේ ආදරය ඕන කරන දරුවෝ දැන් මෙතනදී හම්බ කරන එකම කියනවා මේ කියන ප්‍රාර්ථනා කියන තැනත්තිය විතර මෙම් දරුවගේ මව විතර ඒතර පියා රැකියාව විතර බේබදු කමින් දැන් මේ ප්‍රශ්න විදියට ඉන්න කෙනෙක් ඒතර එවැනි අවස්ථාවේදී අධිකරණයේ මේ දෙදෙනාගේම ක්‍රියාකලාපය කෙරෙහි අවධානය යොමු කරන දරුවගේ මේ ඉතාම ලාබාලවියේ පසු වෙන ඉතා කුඩා දරුවෙක් මේ දරුවා මේ සියලුම කාරණා අධිකරණයේ සලකා බැලීමෙන් දරුවෙගේ උපරිම යහතමෙන් වෙනුවේ කටයුතු කරන බව කියන්නේ. ඉතින් ඒ අනුව අධිකරණයේ උත්තරීතර භාරකරුවෙක් විදිහට දරුවෙගේ අධිකරණයට මේ කියන සින්දු කියන තුන් හැවිරිදි දරුවාගේ භාරකාරත්වයේ පිළිබඳ තීරණය කිරීමේදී ප්‍රාර්ථනා වෙන මව සහ මෙම සිතුන්ගේ ක්‍රියාකලාපයේ අනාදී සියලුම කරුණු සලකා බලමින් දරුවාගේ යහ උපරිම යහපත වෙනුවෙන් තීන්දුවක් ලබා ගැනීම අධිකරණයට තිබෙන හැකියාව කියන දැන් මේ මම මෙතන මෙන්ෂන් කරලා තියෙන ආන්සර් ප්ලෑන් එකට ඕන කරන පොයින්ට්ස් ටික විතර. ඒතර ඕක ෆිල් කරන්න පුළුවන් කලින් ආන්සර් එක දිහා බලලා. ඒතර ඔන්න ඔය ටයිප් එකට දැන් ඔයාලගේ ගොඩාක් මේකෙන් මම මේ ඇනලයිස් කරගෙන යද්දි මට තේරුනේ මේකේ ගොඩාක් අහලා තියෙන්නේ essay question. ගොඩක් essay questions ටයිප් වේ වහලා තියෙනවා. ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් වලට වඩා ඒ නිසා ඔයාලට essay questions වලට ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න. ඒතර ඔයාලට පැහැදිලි කොහොමද අපි උත්තරයක් ලියාගන්නේ කියලා. ඔන්න තවත් essay එකක් තියෙනවා. ඒ ප්‍රොබ්ලම් එකක් ඒකත් මම කියලා දෙන්න. නැහැ මෙහෙමයි මම මෙතන කීපයකට ඔයාලට මෙතෙන්ට තව අදාළ වෙන වේරගොඩ නඩු ඒ වේරගොඩ ඉදිරිය වේරගොඩ ඒ කියන නඩු මෙන්ෂන් කරන්න පුළුවන් කිසිම වැරද්දක් නැහැ දිව්‍යා. හරි මම මෙතන කීපයක් අරන් ඔයාලට ඇනලයිස් කරලා බලන සාමාන්‍යයෙන් කොලෙජ් එකේ කේසස් මැක්සිමම් පහක් හයක් ලියුවාම ප්‍රමාණයක්. මොකද අපි 10ක් ලියුවත් ඒ මැක්සිමම් ලස්සනට ලියලා ඇනලයිස් කරන ප්‍රමාණයම තමයි ලැබෙන්නේ. ඒ නිසා කේසස් අර ස්ප්‍රිට්ම කේසස් පහක් අරගෙන රෙලෙවන්ට්ම කේසස් පහක් අරගෙන පහ උපරිම හයක් වගේ ප්‍රමාණයක් අරන් ලස්සනට ඇනලයිස් කරන්න. දැන් බලන්න 2018 ඔක්තෝබර් අවසාන ප්‍රොබ්ලම් එක කතා කරන මේ අටට ඊළඟ SSS ටිකට යමු. 2018 ඔක්තෝබර් ක්වෙස්චන් නම්බර් 4 එකේ ලකුණු 16කට අහනවා අවුරුදු 5ක දියණියක් සිටින චමත්කගේ දරුවාට දියණියට අවුරුදු 5යි ගොඩක් ඒ වගේ දියණිය දීලා දැන් මම ප්‍රොග්‍රෑම් ක්වෙස්චන්ස් තුනක් තියෙන තුනේම දුවෙක් ඉන්නේ අන්තික හැම දරුවෙක්ගේම වයස අඩුයි දීලා තියෙනවා. ඒතර ඒ දරුවාගේ ලාබාල වයස අධිකරණයේ සලකා බලමු. මේකයි ඒ වගේ අඩු දරුව වයස තියෙන ගැහණු දරුවෙක්ම දෙන්නේ. චමත්කා ඇයගේ ස්වාමි පුරුෂයා වෙන සුරේෂ්ට එදිරිව භාරකාරත්වය ලබා ගැනීම ඉල්ලීමක් කර ඇත. දරුවාගේ පියා ඉතා ප්‍රකෝපකාරී පුද්ගලයෙකු වන බවත් දියණියට අවශ්‍ය ආදරය කරුණාව පෙන්වීමට අපොහොසත් බවත් චමත්කාව අවසා සිටි. තවද තව ස්වාමි පුරුෂයාට අනියම් සම්බන්ධතාවයක් පවතින බවද ප්‍රකාශ කර සිටි. සුරේෂ් පවසා සිටින්නේ තමාට දරුවාගිට සුදුසු අධ්‍යාපනයක් ලබා දීමට හැකියාවක් තිබෙන බවත් චමත්කා හට මූලමය ස්ථාවරත්වයක් නොමැති බව දැන් දරුවාගේ දෙන්නම ඉල්ලනවා. ඒතර මේක ඇවිල්ලා කස්ටඩි කේස් එක. මේකේ මෙන්ෂන් කළ නැහැ විශේෂයෙන්ම මේගොල්ල දික්කසාදයකදී මේ වගේ කතන්දරයක් නැහැ. කෙලින්ම කස්ටඩි කේසස් දානවනේ. බාරගාරත් ඒ වගේ කස්ටඩි කේස් එකක් තමයි මෙතෙන්දි තියෙන්නේ. එතකොට ඒකේ ස්පෙસિෆයි කරලා නැහැ මේක මොන අවස්ථාවේද යන
කේස් එකක්ද ඩිවෝස් එකකද ලීගල් සෙපරේෂන් කියන මේකේ කෙලිම කස්තරි කේස් එකක් විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට මේකෙත් මහා හිතන්න දෙයක් නැහැ. ලෞරුදු පහක දරුවෙක් ඉන්නවා චමත්ත සුරේෂුයි එතන සුරේෂ් කියන තැන එතන සුරේෂ්ගේ චරිතේ පොඩ්ඩක් අපිට නිකන් කළු පිළියෙට තමයි මේක දීලා තියෙන්නේ. මොකද මේකෙදි විශේෂයෙන් දරුවාගේ කැමැත්ත සලකා බලන්නේ රිෆ්‍රෙෂන් එකක් ස්ටුඩන්ට් කෙනෙක්ගේ දරුවා වයස අවුරුදු 10 පොඩි දරුවෙක්ගේ කැමැත්ත ඒ දරුවාට කැමැත්ත දෙන්න තියෙන සමහර අවුරුදු 10 about 10 වගේ නම් තමයි දරුවගේ කැමැත්තත් බලන සාමාන්‍ය චූටිම ඔය වගේ වයසක දරුවෙක්ට ඒක තේරෙන්නේ නැහැ අධිකරණේ ඒ වගේ තැනකට යන්නේ නැහැ ඉතින් අවුරුදු 10 ඊට වඩා වැඩි වෙන්න ඕන හරි එතකොට විශේෂයෙන්ම දරුවගේ තාත්තා ප්‍රකෝපකාරී කෙනෙක් දිනේට අදාල ආදරය කරනවා පෙන්වන්න බැ අවුරුදු 5ක කියන්නේ ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන දරුවෙක් ඒ වගේම අනියම් සම්බන්ධතා තියෙන ඉතින් තාත්තගේ චරිතය කළු චරිතයක් විදිහට තමයි අපිට මේ ක්වෙස්චන් එකේ දීලා තියෙන්නේ එතකොට ඒ කියන කරුණ විශේෂයෙන්ම අපිට අවදානේ යොමු කරන්න හැකියාවක් තියෙනවා. එතකොට එතකොට විශේෂයෙන්ම දැන් මෙහෙමයි දැන් මේකෙදි එක්සැක්ට්ලි අපිට මේකෙදි දැන් මේක අපේ ක්වෙස්චන් ස්ටුඩන්ට් කෙනෙක් අහලා තිනවා මේකෙදි කන්ක්ලූෂන් එක දෙද්දි ඩිරෙක්ට්ලි කියන්න ඕනේද එක්සැක්ට්ලි මොන පාටි එකටද කස්ටඩි එක දෙන්නේ. දැන් මේක බෝත් වේස් ආගිව් කරන එකක්නේ. එතකොට අපිට මෙයාටයි දෙන්න ඕනේ මෙයාටයි දෙත්තර. අපිට ක්වෙස්චන් එකේදී මේ කළු චරිතයක් කියලා පෙන්වනවානේ තාත්තව. එතකොට ඔයාලට ක්වෙස්චන් එකේ මේ කන්ක්ලූෂන් එකේදී තාත්තගේ පැත්තට බර කරලා ආන්සර් කියන්න බෑ. හැබැයි ෆයිනල් ඩිසිෂන් එක දෙන අපි නෙවෙයි. කෝට් එක ගන්න. ඒ නිසා මේකෙදි අපිට කියන්න බෑ දරුවාගේ මේ ඉදිරිපත් අපිට කන්ක්ලූෂන් එකේ කියන්න බෑ මේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව දරුවෙක්ගේ බාරකා මෙහිදී සුරේෂ්ගේ ක්‍රියාකලාපයේ කෙරෙහි අවධානය යොමු කිරීමේ චමත්කාරට දරුවාගේ බාරකාගත්තේ ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් දී ඇති ප්‍රශ්නය අනුව පැහැදිලි වෙන නමුත් අධිකරණයේ විසින් දරුවාගේ උපරිම යහපත අනුව ඒ සුරේෂ් තම දරු දෙමෝපියන්ට හෝ දෙමෝපියන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ එසේ නොමිතරම් තෙමන පාර්ශ්වයකට හෝ ලබා දීමට හැකියාවක් පොදි. මතක තියාගන්න හැම කන්ක්ලූෂන් එකම හැම ක්වෙස්චන් එකටම එකම විදිහට ලියන්න බෑ. ඒක දෙන ක්වෙස්චන් එකේ බෝත් වේස් ආගිව් කරනවා නම් සා කෙනෙක්ගේ චරිතය ටිකක් කළු ටයිප් එකකට දෙනවා නම් මේක තාත්තගේ චරිතය නිල් කරලන්න දීලා දෙන්න. ඒතර පොඩ ඒ පැත්තට ලියලා අවසානයේ අර විදියට එනවා සමහර කිද මේ ක්වෙස්චන් වලින්. ඒ සමහර ප්‍රොබ්ලම් ක්වෙස්චන් වල අනිවාර්යෙන්ම එක්සැක්ට්ලි කන්ක්ලූෂන් එක දෙනුනේ මේ වගේ එකට ඔය වගේ තමයි බේස් කරන්නේ. ඒකේ ක්වෙස්චන් එක මත ඩිපෙන්ඩ් වෙනවා අපි ඉවර කරන කන්ක්ලූෂන් එකේ ස්වභාවය. මේකෙදි මට කියන්න පුළුවන් ඔන්න ඔය ටයිප් එකේ ඉවර කරන්න කියලා. මොකද කන්ක්ලූෂන් එකේ එක එක්කෙනා ලියන ආගියුමන්ට් එකේ ලකුණක් ලැබෙනවා. ඔයාගේ යාළුවලින් එක ටෝටලි ඩිෆරන්ස් වගේකට වඩා. ඒත් ඔයා හරියට ආගියු කරනවා නම් ඔයාලට ඒ ලකුණ ලැබෙනවා. හරි. එතකොට මේකෙදි ඔයාලට අර ෆ්ලෝ එකම ලෑස්ති කරන්න පුළුවන්. එතකොට මේකේ විශේෂයෙන්ම ඔව් අනිවාර්යෙන් අර කලින් කියපු ක්වෙස්චන් එකේ වගේ මේකෙදි ඉන්ක්ලූඩ් කරන්න බෑ. දැන් මේ කියන ක්වෙස්චන්ස් ඔක්කොගෙදිම ඔයාලට මේ මම කලින් දීපු එකේ වගේම කන්ක්ලූෂන් එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්නේ ඔයාලගේ ආන්සර් එක ඔයාලා එක පාටි ගන්නෑ අම්මට තමයි දෙන්නේ කියලා ඉවර කරාට ඔයාලගේ ආන්සර් එකට වැරදි දෙන්නේ නැහැ. ඔයාලට ඕනනම් මේ ක්වෙස්චන් එක ඒක ඉට්ස් අප් ටු යූ. ඒකේ කන්ක්ලූෂන් එක ඔයාලට අම්මට ෆේවරේෂන්ස් දෙන විදියට තාත්තට ෆේවරේෂන් විදියට නැත්නම් ඔය මං කියලා දීපු විදියට ඔයාලට මේකෙදි අම්මගේ පැත්තේ මේ දේවල් තාත්තගේ පැත්තේ මේ දේවල් අධිකරණයෙන් පේනවා නම් බෙස්ට් ඉන්ට්‍රස්ට් එක සැලසෙන්නේ කාටද? ඒක ඒ දෙන්නට නෙමෙයි නම් තර්ඩ් පාටිකට දෙන්න හැකියාවක් තියෙන බව කියන්නේ. ඒ විදියට හෝ ඔයාලට එක පැත්තකට ෆේවරේෂන්ස් කියලා ලියන්න පුළුවන්. එහෙම ලිව්වා කියලා ලකුණු අඩු කරන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රොබ්ලම්. ඔයාලගේ ආගියුමන්ට් එකටයි ලකුණු ලැබෙන්නේ. හරි එතකොට මේ ක්වෙස්චන් එක මම ඔයාලට බාර දෙනවා මොකක් කරන්නද අර මගේ පළවෙනි ක්වෙස්චන් එක ඉතින් බලමු කී දෙනෙක් උත්තර ලියලා එවයිද කියලා අර පළවෙනි ක්වෙස්චන් එක බේස් කරලා මෙන්න මේකට උත්තරයක් ලියන්න දෙන්න ඕනේ ඒක ඔන්න ඔයාලට බාර දුන්නා ඔයාලට දැන් ෆුල් බ්ලෝන් ආන්සර් එක තියෙනවා මගේ එතකොට මම මේකට පාවිච්චි කරන්න කියන්නේ මම මුලින් ලියලා තිබ්බ ආන්සර් ඒ කියන්නේ අර 2021 2022 එකට තියෙන්නේ එනේ ඒ ක්වෙස්චන් එකේ ෆුල් බ්ලෝන් ආන්සර් එක පාවිච්චි කරන්න පාවිච්චි කරලා 2018 ඔක්තෝබර් ක්වෙස්චන් එකට උත්තරයක් ලියලා බලමු දැන් අද ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න 21 දෙනාගේ කී දෙනෙක් ආන්සර් එකට උත්තරයක් එවනවාද කියලා එන්න ඒ ක්වෙස්චන් එක ඔයාලට බාර. දැන් මේක ඔයාලා ලියන හින්දා ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවද අහන්න තියෙනවද? ඔයාලා ඕන කෙනෙක්ට ලියලා එවන්න පුළුවන්. ඒක කිසිම ෂෝ එකක් නැහැ. ඕනම කෙනෙක්ට අද මේ ක්ලාස් එකට ආපු 21 දෙනාම ලියනවනම් මම ඉතින් බොහොම කැමතියි. මොන හරි අහන්න තියෙනවද බලන්න මේ ක්වෙස්චන් එක ඔයාලා ලියන නිසා ඔයාලට මොන හරි අහන්න දැනගන්න දෙයක් තියෙනවද? අර මේ මේ මම කියලා දීපු ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් ටික ක්ලියර්ද කියන චුට්ට ඔයාලට පැහැදිලිද මේ කියලා දීපු ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් ටික ක්ලියර්ද කාටරි මොනවාරි පැහැදිලි දෙනක් තියෙනවද ලසන්ත ක්ලියර්ද සහ ධනුෂ්ක ක්ලියර්ද
clear is clear ඒක totally clear හරි එතකොට ඒක අයිතිකට තියෙන ලසන්ද මේ 2018 ඔක්තෝබර් question එකේ මිස් මේ යටින් දාලා තින්නේ 2019 ඔක්තෝබර් answer plan බලන්න කියන්නේ මේ මේකයි ලසන්ද මම ඔය 2019 ඔක්තෝබර් answer එක ලියලා ඊට පස්සේ මේ දැන් ඔයාලගේ class එකට ගන්න ඕනේ නිසා මම answer එක ආයෙ අලුතෙන් ලියුවානේ එතකොට මම ඔය answer එක එතකොට මගේ තිබ්බ හදලා 2019 එතකොට කඩපීලට මම attach කරන ඉස්සරහට එනවා යන එකක්නේ එනිසා ඕකට දැන් අලුත් එක ගන්න 2022 අපි දැන් කතා කරපු first question එක ඒක මම මේ ඔයාලගේ class එකට හදපු answer එක ඉතින් එනිසා ඒ answer එක අලුත් මේ අලුතෙන්ම ලියපු එක ඒ නිසා ඒ answer එකේ flow එක පාවිච්චි කරා thank you ලසන්ද මැඩම් කස්ටඩි එකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් සම්භාවිතාවය සෑහෙන වැඩි නේද සමනින් අහන කස්ටඩි එකෙන් questions අහනවා ලංෂ්ක හරි ලේසි ඒරියා එක එනිසා අර legal provisions එහෙම අඩු වෙන අනිවාර්යයෙන්ම practice කරන්න අපේ කට්ටිය ඔන්න problem questions 3යි 2ක් කියලා දුන්නේ එකක් question එක විතරක් කියලා දුන්නේ ඒක ඔයාලට ලියන්න බාර දීලා දෙනවා දැන් මං essays වලට යනවා essays ඉති question එකට එකම අර අංගෙන ගිරව දාගෙන යන point එක එහෙම් පිටින්ම ලියන එකක් තමයි ගිරව දාන එක එහෙම් පිටින්ම ලියන්න දෙන්නේ මම මුලින්ම ඔයාලට ගන්න 2023 මේකේ මම mention කළා නෑ 2023 question එක මම 2023 question එක එවන්න සාවලගේ අර මේ preliminary common group එකට මම 2023 papers ටික ඔක්කොම දාලා දෙනවා අද classes ඉවර වෙලා 11ට විතර මට තව class එකක් තියෙනවා ඒක ඉවර වෙලා මම ඔයාලගේ group එකට ඔක්කොම past papers දාන්න එතකොට ඔයාලට print outs ගන්න පුළුවන් මොකද අපිට past papers අනිවාර්යයෙන්ම ඕන කරනවා මේ revision ටික කරන්න නම් මම මුලින්ම ඔයාලත් එක 2023 අප්‍රේල් question number 7 එක කතා කරනවා ඒ කියන්නේ මේ අර උණු උණුම paper එක මේ ඉවර වෙච්ච paper එකේ මම 7 වෙනි ප්‍රශ්න අහලා තියෙනවා දරුවෙකුගේ බාරකාරත්වයේ සම්බන්ධ සියලු කාරණාවලදී ප්‍රමුඛතම සැලකිල්ල වන්නේ දරුවාගේ උපරිම යහපතයි සාකච්ඡා කරන්න මම කොච්චර ලේසිද මේ question එක කියලා මේ ප්‍රශ්නේ අහලා තියෙන මොකද දරුවෙක්ගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් කරුණු තීරණයකදී ප්‍රමුඛතම වෙන්නේ දරුවාගේ best interest එක දරුවාගේ උපරිම යහපත කියන කාරණේ මොකද කියන්නේ ඔය මොකද්ද 2023 අපේල් question number 7 එකට අහලා තියෙන ප්‍රශ්න දැන් මම essays ටික ඔක්කොම කියවගෙන යනවා බලන්න essay type question set එක ඔය 2023 අපේල් question එක ඊට පස්සේ බලන්න essays mention කරනවා මෙතන 2019 April question number 3 ලකුණු 16 එකේ කියනවා දෙමව්පියන්ගෙන් එක්කයි පුත දරුවාගේ බාරකාරත්වය ලබා දීමේදී අධිකරණයේ විසින් සැලකිල්ලට ගනු ලබන්නේ මොනවාද දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්ගේ අධිකරණය බලන්නේ වෙන මොකුත් නෙමෙයි දරුවාගේ best interest එක උපරිම යහපත බලන්නේ අදාළ නීතිමය ප්‍රතිපාදන හා නඩු තීන්දුව ආශ්‍රයෙන් පැහැදිලි කරන්න ඊට පස්සේ බලන්න එතකොට මේ නොකිය අරකේ ඩිරෙක්ට්ලිම පොල්ලෙන් ගැහුවා වගේ අහලා තිනා 2023 එකේ දරුවගේ උපරිම යහපත. ඒ මේකේ 2019 එකේ නොකිය මොනවද කියලා අහනවා. ඔය මොනවද ටික තමයි අපි බලන්නේ. ඊට පස්සේ 2017 ඔක්තෝබර් question number 4 එකේ ඒකේ කියනවා භෞතික බාරකාරත්වයේ සහ දරුවන්ගේ පාලනය එරෙහිව දරුවෙකු හදා වඩා ගැනීම අදාළ අයිතිවාසිකම් මව්පිය වරප්‍රසාද යුතුයකම් සහ බලතල යන්න පිළිබඳ දරුවෙකුගේ බාරකාරත්වයේ දරුවෙකුගේ බාරකාරත්වයේ සාකච්ඡා කරන තුන මේකෙදි කියන්නේ දරුවෙක්ගේ භෞතික බාරකාරත්වය කියන්නේ භෞතිකව දරුවා ඉස්කෝලේ යවනවා කවදම පොවනවා ක්ලාස් යවනවා ඒ වගේ භෞතික බාරකාරත්වය ඒතර දරුවෙක්ගේ පාලනය දරුවෙක්ගේ හදා වඩා ගැනීම දරුවාගේ අයිතිවාසිකම් මේ කියන මව්පිය වරප්‍රසාද යුතුයකම් මේ හැම දෙයක්ම මේ බාරකාරත්ව නීතියෙන් පාලනය වෙන්නේ දැන් මේක දැක්කම කෝ මේකේ බෑනේ බෙස් ඉන්ට්‍රස්ට් එහෙම ඉතින් නේ බා මේ ඔක්කොම يعني මේ එක එක විදියට අපි කියන බෙස් වලාගෙන ක්වෙස්චන්ස් අවුවට එකම එක තමයි ලියන්න දෙන්නේ ඒ නිසා මේ ක්වෙස්චන්ස් ඇතුලේ තියෙන බොඩි පැරාස් ඔක්කොම සේම් එකම වෙනස මේ ඔක්කොටම එකම දේන ලියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි කන්ක්ලූෂන් එකයි ප්‍රශ්න ගැලපෙන්න ලියන්න ඕනේ ඒක විතරයි මේක එකම වෙනස ඒතර මෙතනත් අහන්නේ දරුවෙක්ගේ මේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් සලකා බලන දේවල් මොන වගේ අයිතිවාසිකම්ද තීරණය කරන්නේ ඔය කියන කතන්දර මේ ඔක්කොටම ඔයාලට මේ මේකේ අවසානයේ මම අගට ඇටච් කරලා තියෙනවා මෙන්න මේකේ තියරි නෝට් එක. ඒතර ඔය තියරි නෝට් එකෙන් ඔයාලට මේ essay එක ලියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඒ 2017 April question number 3 ලකුණු 16 චූටි question එක. දරුවාගේ බාරකාරත්වයේ පිළිබඳ සාකච්ඡා කරන essays නේ. ඔයාලා දන්නවද ඔයාලා ගොඩක් අය හිතුවට අමාරුයි problem කියලා
වැඩිපුර ලකුණු හම්බෙන ප්‍රොබ්ලම් වලට essays වලට වඩා essays වලදී ලකුණු ගන්න අමාරුයි හේතුව essays වලදී entire area එකක් cover කරන්න ඕනේ overall question එකේ ඔක්කොම ලියන්න ඕනේ හැබැයි ප්‍රොබ්ලම් questions වලදී එහෙම නෙමෙයි අදාළ ටික විතරයි ලියන්නේ ඒ නිසා ඇත්තටම safe ප්‍රොබ්ලම් ලියන cases ලියනට වඩා ඒක ඔයාලගේ lecturers ලා නිතර කියන දේ ඊට පස්සේ බලන්න 2016 ඔක්තෝබර් question number 6 එකේ 16 marks වලට අහනවා බාර කරුවෙකුගේ බාල වයස් කරුවෙකුගේ බාරකාරත්වයේ භෞතික බාරකාරත්වයේ පාලනය මත පමණක් නොව දරුවාගේ වර්ධනයේ හා රැකවල සම්බන්ධයෙන් දෙමෝපිය අයිතිය වරප්‍රසාද යුතුකම් සහ බලය මත රඳා පවතී. ඕක මොකද්ද? ඔය ක්වෙස්චන් එක ඇත්තනම කිව්ව 2017 ඔක්තෝබර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔය 2016 ක්වෙස්චන් එකම හා සමානයි නේද? 2016 ඔක්තෝබර් එක සමානම ක්වෙස්චන් එක තමයි 2017 ඇවිල්ලා තියෙන්නේ. අමුතුවෙන් අලුත් එකක් නෑ ඒකම රිපීට් වෙලා දෙන්නේ. සා 2016 ඔක්තෝබර් ක්වෙස්චන් නම්බර් 5 එකේ ලකුණු වටකඩ අහනවා බාල වයස් කරුවෙකුගේ බාරකාරත්වය ගැන. ඒතොර ඒකම තමයි ලකුණු වටේ එක ලකුණු 16 එකේ 2017 ඇවිල්ලා තියෙන. ඒතොර 2016 එක essays ටික එහෙම් පිටින්ම මොකද වෙලා දෙන්නේ? ගෙදිර පිටින්ම මෙතෙන්දි රිපීට් වෙලා අහලා තිබීමක්. එනතර questions ටික බැලුවත් ඔයාලා පැහැදිලිවම ඔන්න ඔය type එකට තමයි අහලා තියෙන්නේ. ඊට අමතරව ඔය ප්‍රශ්න වලට අමතරව 2021 ඒප්‍රිල් ඔක්තෝබර් පේපර් එකේ 2021 ඒප්‍රිල් ඔක්තෝබර් පේපර් එකේ 6 වෙනි ක්වෙස්චන් එකේ මෙන්න මෙහෙම කියනවා දෙමාපියෙකුට ළමයෙකුගේ බාරකාරත්වය ලබා දීමේදී අධිකරණය සලකා බලන කරුණු මොනවද මොනවද බලන්නේ දරුවෙක්ගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එක අම්මා ළඟ හිටියොත්ද තාත්තා ළඟ හිටියද්ද සැලසෙන්නේ කියන කතන්දරේ ඔතෙන්ද මෙන්ෂන් වෙලා නැහැ ඔන්න ලියාගන්න 2022 පොඩ මෙන්ෂන් කරගන්න 2022 ඔක්තෝබර් ක්වෙස්චන් නම්බර් 7 එක 2022 ඔක්තෝබර් ක්වෙස්චන් නම්බර් 7 16 marks මේකෙත් අහලා තියෙනවා ඉගෙන රීසන්ට් පේපර්ස් ඔක්කොගෙම තියෙනවා මේ ක්වෙස්චන් එක මේකෙත් අහලා තියෙනවා දරුවෙකුගේ බාරකාරත්වය දෙමෝපියෙකුට පැවරීමේදී අධිකරණයේ විසින් සලකා බලන බොහෝ පැතිකඩ තිබේ ඉතින් දරුවගේ බාරකාරත්වය දෙමෝපියන්ට ලබා දීදී අධිකරණය කන්සිඩර් කරන කණු ගොඩාක් තියෙනවා අදාළ නීතිමය විධිවිධාන සහ නඩු තීරණ ගැනහැර දක්වමින් සාකච්ඡා කරන්න. ඒතර බලන්න ඔය අවුරුදු පේපර් එකෙත් ඔය විදියටම ඔය ක්වෙස්චන් එක ඔයාලගේ අහලා තියෙන බව පැහැදිලි වෙනවා. ඉතින් ඔය විදියට අවුරුදු ගණන් ගණන් කරොත් එක අවුරුදු දෙකක වගේ ඒ කියන්නේ අලුත් පේපර්ස් ඔක්කොගෙම වගේ කස්ටඩි ක්වෙස්චන් එක ඇවිල්ලා තියෙනවා. ඔය 2000 මේ කියන්නේ ගොඩාක් එක දෙක අවුරුදු දෙකක වගේ යනම හැම අවුරුද්දෙම තියෙන එක හොඳට බලා ගන්න. ෆුල් මාක් ස්කෝර් කරගන්න පුළුවන් සමහරකට මේ ක්වෙස්චන්ස් අහලා තියෙන විදිය බලද්දී මේ පාර බොහෝ දුරට ඔයාලගෙන් කස්ටඩි සම්බන්ධයෙන් ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකක් එන ප්‍රවණතාවය තමයි ටිකක් තියෙන්නේ මේ පාරේ. ඒ නිසා වැඩිපුර ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකකට ටාගට් කරන්න, ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. මොකද ගොඩක් දුරට මේ පාර ප්‍රොබ්ලම් එකක් එන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා මේ කියන ක්වෙස්චන් එකෙන්. හරි. එතකොට දැන් essay type questions වලට එකම එක කියවන්නේ කොහොමද ලියන්නේ? මතක තියාගන්න AA question එකේ මත general introduction එකක් දෙන්න. essays එක. එතකොට ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන් මේකේ තියරි නෝට් එක තියෙනවා තියරි නෝට් එකත් එක්ක ඇනලයිස් කරලා ඉහත දක්වා ඇති ප්‍රශ්න ප්‍රකාරව මෙහිදී දරුවෙකුගේ බාරකාරත්වය පිළිබඳ නීතිමය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. කොමන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඒ අනුව මෙහිදී මුලින්ම බාරකාරත්ව නීති අනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. ඒ අනුව බාල වයස්කාර සම්බන්ධයෙන් එදිනෙදා ජීවිතයේ හදා වඩා ගැනීම අධ්‍යාපනයේ අනාදී කණු කාමත පවරන්නේ. එනම් දෙමෝපියන්ගේ මව පියා හෝ වෙනත් තෙවන පාර්ශ්වයක් වෙත පවරන්නේ යන කාරණේ මෙම බාරකාරත්ව නීතිය මගින් පාලනය වේ. ඔන්න ඔය වගේ කතන්දරයක් කියන්නේ. ඊට පස්සේ මේ බාරකාරත්ව නීතිය සම්බන්ධයෙන් ඇප්ලිකබල් වෙන ලොස් මොනවාද? එතකොට ඔයාලට කියන්න බලා මේ බාරකාරත්ව සම්බන්ධයෙන් රෝමලන් දේශී නීති මූලධර්ම තමයි යොදාගන්නේ. දැන් සාමාන්‍ය දික්කසාද නඩුවකදී විවාහ නීත්‍යානුකූල වෙන්වීමේ නඩුවකදී දරුවාගේ බාරකාරත්වයේ තීරණය කරද්දී සිවිල් නඩු විධාන සංග්‍රහය 619 ඉඳලා 622 දක්වා වගන්ති අදාළ කරගන්න. ඊට අමතරව 2005 අංක 16 දන සුනාමි විශේෂ විධිවිධාන පනත මගින් ස්වභාවික විපත් මගින් අනාථ වෙන දරුවන්ගේ බාරකාරත්වය හදා වඩා ගැනීම යනාදී කණු තීරණය කළ තියෙනවා. ඒතර ඉන්ට්‍රොඩක්ෂන් එක ලීගල් ප්‍රොවිෂන්ස් ටික.
ඊට පස්සේ කියන්නේ මොකද මේකේදී අර ඇනලයිසින් පාර්ට් එකක් නෙවෙයි තියෙන්නේ. එතකොට ලෝ එක තමයි එක්ස්ප්ලেইন කරන්නේ. ඊට පස්සේ කියන්නේ විශේෂයෙන්ම අර ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේදී කියනවා දරුවන්ගේ බාරකාරත්වයේ පිළිබඳ තීරණය කරද්දී දරුවගේ උපරිම යහපත කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා. තුන්වෙනි වගන්තිය ඒ ටික කරලා ලියන්න. සිවිල් නඩු විධාන සංග්‍රහය, සුනාමි විශේෂ විධාන පනත, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ විශේෂයෙන්ම මේ කියන රූල් එක මෙහෙම ඒ කියන ප්‍රොවිෂන්ස් ටික විශේෂයෙන්ම කියන්නේ ඊට පස්සේ මේ ෆ්ලෝ එකට හදාගන්න ඊට පස්සේ විශේෂයෙන්ම කියන්නේ මේ කියන බාරකාරත්වය කියන කාරණේ තීරණය කරද්දී අධිකරණයක් විසින් යොදා ගන්න ලබන මූලධර්ම දෙකක් තියෙනවා ඒ මූලධර්ම දෙක තමයි අර විවාහයක් පවතින අවස්ථාවකදී දරුවගේ බාරකාරත්වයේ වෙන වරණීය අයිතිය ප්‍රමුඛ අයිතිය පියාට හිමි වෙන බව පියාට තමයි තියෙන්නේ හැබැයි දික්කසාදයේ සිදුවෙද්දී වඩා වැදගත් වෙන දරුවගේ best interest එක ඊට පස්සේ හරි කතා කරපු cases ලියන්න. ඒතර ඉවෙල්ඩි නඩුවේදී කියන්නේ දැන් අම්මා බලාපොරොත්තු වෙනවා නම් තාත්තට නෙමේ මට දරුවා ඕනේ කියලා දරුවා ළඟ තාත්තා ළඟ දරුවා සිටීම අනතුරුදායක කියලා ඔප්පු කරන. එහෙම බැරි වුණොත් තාත්තට වාසියට තමයි තීරණය දෙන්නේ. ඒතර වේරගොඩ නඩුවේදී කියන්නේ දරුවාගේ වැඩි යහපත තමයි තීරණය වෙන්නේ. සා ජේරාජන් නඩුවේ විශේෂයෙන්ම ওই බාලවයස්කාර දරුවන් ගැන දෙන්නේ. එවැනි අවස්ථාවකදී ඒ දරුවා බාලවයස්කාර දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් උපරිම යහපත සලසන කෙරෙහිද ඒ දරුවාගේ බාරකාරත්වය ලබා දෙන්නේ. සහ දරුවාගේ උපරිම යහපත සැලසෙන්නේ කා ළඟදී කියන කාරණිය වැදගත් වෙනවා. සහ දැන් ওই ප්‍රේමවතී ඉදිර කුඩලගොඩ ආරච්චි ඩියුට්‍රම් ඉදිර ජිනදාස නඩු වැදගත්. ඒක වැඩි කතා වෙච්ච නැති නන්නේ. ප්‍රේමවතී ඉදිර කුඩලගොඩ ආරච්චි නඩුවේදී මේ කර විවාහයෙන් පරිබාර අපිට ඉල්ලීච්චි මේ ඒ වගේ දරුවෙ. මේ වගේ දරුවෙක් තෙවන පාර්ශවයක් තමයි රක බලාගෙන තියෙන්නේ. අවුරුදු 6කට විතර පස්සේ අවුරුදු 6ක් යනකම් අම්මා පොඩ්ඩක්වත් ළමයා ගැන කන්සිඩර් කරලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අධිකරණයේ මේ කරුණ ඔක්කොම කන්සිඩර් කරලා කියනවා දරුවා තර්ඩ් පාටි එකකට දෙන එක තමයි හොඳ. මේ අම්මට දෙන එක හරියන්නේ නැහැ. මොකද අවිවාහිත දරුවෙක්නේ. ඒතර සහ සාමාන්‍ය අර තාත්තා කෙනෙක්ට නීත්‍යානුකූල කසාදයකින් ඉපදෙච්ච තාත්තා කෙනෙක්ට ඒ දරුවට තියෙනනේ වරණීය අයිතිය. ඒහා සමානම වරණීය අයිතිය අවිවාහජ දරුවෙකුට සම්බන්ධයෙන් අම්මා කෙනෙක්ට තියෙනවා. මොකද මම අවජාතකයෙකු අවිවාහජ දරුවෙකු බිහි නොකරයි කියන ලීගල් ප්‍රින්සිපල් එක මත සාමාන්‍යයෙන් ඒ අවිවාහජ දරුවෙකුගේ වරණීය අයිතිය අම්මට තියෙන. හැබැයි අම්මා ඒ දරුවා කෙරෙහි දේශසහගතව කටයුතු කරනවා නම් ඒ අම්මගේ ක්‍රියාකලාපෙමද වෙනත් තර්ඩ් පාටි එකකට නම් දෙන්න බෑ. මොකද ඒ කාර්යනීති පවා අධිකරණයේ සලකන්නේ දරුවාගේ උපරිම යහපත මිස අම්මගේ වරණීය අයිතිය නෙවෙයි. ඒ වගේම ඩියුට්‍රම් මෙදිර ජිනදාස කියන නඩුවේදී මේ කියන මවගේ අතීත ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් සලකා බලලා දරුවා කෙරෙහි හරිම දේශයෙන් කටයුතු කරපු නිසා දරුවාගේ උපරිම යහපත සැලසීමට තෙමන පාර්ශවයකට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ කන්ක්ලූෂන් එකකට එන්න බලා මේ අනුව අපිට පැහැදිලි වෙනුනේ දරුවන්ගේ බාරකාරත්වය යන කාරණේ අධිකරණයේදී ප්‍රශ්නගත වූ විට අධිකරණයේ පියාගේ වරණීය අයිතිය විවාහජ දරුවන් සම්බන්ධයෙන් පියාට තිබෙනා වූ වරණීය අයිතිය හෝ අවිවාහජ දරුවන් සම්බන්ධයෙන් මවට තිබෙනා වූ වරණීය අයිතිය යන සියලු කරුණු පසක දමා දරුවාගේ උපරිම යහපත සැලසෙන්නේ කවර පාර්ශ්වයක් මතද? එම දරුවාගේ එදිනදා ජීවිතය හදාවඩා ගැනීමේ දරුවාගේ භෞතික පාලනය සඳහා උපරිම යහපත සැලසෙන්නේ කවර පාර්ශ්වයක් මතද? ඒ සියලු අවස්ථානුකූල කරුණු සැලකිල්ලටගෙන අධිකරණයේ දරුවාගේ බාරකාරත්වයේ පිළිබඳ තීරණය කිරීමේ උත්තරීතර තීරකයා වන බව පැහැදිලි වේ. ඔන්න ඔය විදිහට ඔයාලගේ ක්වෙස්චන් එක ඉවර කරන්න පුළුවන්. ඒතර ඔය ටයිප් එකට ක්වෙස්චන්ස් ටික බලන්න එසේ තියෙනවා ප්‍රොබ්ලම්ස් තියෙනවා. ඒතර මේ ටික තමයි මේ වෙනකන් අහලා තියෙන ටික. ඒතකොට බලන්න එක ඒරියා එකක්. ඉතින් ඔය ඒරියක හොඳට ફોકસ කරන්න තරලි. එතකොට ඔයාලට ඇත්තටම මේ ක්වෙස්චන් එක ස්කෝර් කරගන්න පුළුවන්. සමහරවිට ඔයාලට හෝම්වර්ක් එකක් දීලා තියෙනවා ක්වෙස්චන් එක. බලමු කට්ටිය කී දෙනෙක් අපිට ලියලා එවනවද කියලා. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ලියන්න ලියලා එවන්න chance එක. ඔයාලට WhatsApp මට PDF කරලා එවන්න. මම ඔයාලට ඒක බලලා feedback එකක් දෙන්න. හරි. ඔයාලගේ ප්‍රශ්න ඇසීමේ වටේ ඔයාලට මොන හරි අහන්න දැනගන්න දෙයක් තියෙනවද? තේරෙන්නේ නැති මොන හරිම දෙයක් තියෙනවද? මිස් එතකොට يعني නීත්‍යානුකූල විවාහකින් නැතුව අවි ඒ කියන්නේ අවජාතක දරුවෙක් බිහි වුණා කියනකොට එතකොට එයාගේ පියා දැන් එකම කෙනෙක් නම් එතකොට ඒ දේපල සියලුම දේ අවජාතක කෙනාට ලැබෙනවද? සාමාන්‍යයෙන් අවජාතක දරුවෝ කියලා විවාහජ දරුවන් සම්බන්ධයෙන් වෙනම නීතිමය ප්‍රතිපාදන තියෙනවා. සාමාන්‍යයෙන් අවිවාහජ දරුවෙකුට එයාගේ අම්මාගේ දේපලට තමයි අයිතිවාසිකම් කියන්නේ. ඉල්ලා සිටිනව නම් තාත්තගේ දේපල තාත්තා කියනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් එතකොට මගේ ළමෙක් නෙවෙයි. එතකොට සිද්ධ වෙනා මුලින්ම
දරුවගේ පීතෘත්වය ඔප්පු කරන්න. ඔප්පු කරලා ඉවර වෙලා තමයි අධිකරණයට මේ පිළිබඳව තීරණයක් ගන්න පුළුවන්. සව අවිභාජ්‍ය දරුවන්ගේ දේපළ පිළිබඳ තියෙන නීතිමය අයිතීන් වලින් තමයි සාමාන්‍යයෙන් ඔය කියන ඔක්කොම ප්‍රොවිෂන්ස් පාලනය වෙන්නේ. සව පළවෙනිම දේ දරුවගේ තාත්තා පීතෘත්වය ප්‍රතික්ෂේප කරනවා නම් ඔප්පු කරලා ඉන්න ඕනේ. සහ අවිභාජ්‍ය දරුවන්ට ඇත්තටම එන්ටයිල්මන්ට් එකක් තියෙන අම්මගේ දේපළ වලට. හැබැයි තාත්තා කැමැත්තෙන් දෙනවා නම් ලාස්ට් ඉල් එකෙන් වෙන් කරනවා නම් හිමිකම් කියන හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් හරි අපි කතා කරේ පෙළපත්තුරු මේකෙදී අවිවාහිත දරුවන්ට දේපළ යෑම සාමාන්‍යයෙන් අර නීත්‍යානුකූල දරුවන් හා සමානම තත්ත්වයේ සැලකීමක් නැහැ. හැබැයි ඉල්ලන්න බැරි කමකුත් නැහැ තිලක්න. එතකොට මිස් මේ කියන්නේ දැන් පියා මිය ගිහිල්ලා නම් ඒ කියන්නේ පියා මිය ගිහිල්ලා ඒ කියන්නේ නීත්‍යානුකූල වයිෆ් ඉන්නවා. එතකොට එයාලා හරහා ඒගොල්ලන්ට කියන්නේ කෝට් එකට රික්වෙස්ට් එකක් කරොත් එහෙම